සහෝදරය හැටියට මම කියන එක වචනය අනුකූලව හරි කියලා ඔබ හිතනවා නම් අපි එකතු වෙලා මේ ලංකාව තුල ලස්සන පාස්තරලා හැටියට සේවය කරමු අපි අපේ ගමන ඉවර කරලා මහාසේ ගාවට යනකොට මහාසේ කියන්න ඕනේ හොඳයි මාගේ අවක්ක සහ යහප දේවදාස අපි ගමකට යනකොට नामेन आसी मम सुरेश रामचंद्रन मम पास्टर केनेक मे वीडियो व मम इदिरिपत् कराने पास्टर लट पमनाय इतिं ओय पास्टर ला नोवेन क्रिस्तियानी अदहिली वंतेन मेक नर्मन कुट कमक नै ओब नर्मन्न अपि वेनुवेन याज्ञा करगन्न हबै करुणा करला किसीम पास्टर केनेक कुट दोस किया बेपा एक उबगे पास्ट के नेक वेंड पुलवा वेना समाहरण का पास्ट के नेक वेंड पुलवा समाहरण हरेदी करना पास्ट के नेक वेंड पुलवा उब अधैरी वंते इन हैटी ये टर करुणा करना पास्ट लटा दोस किया अंडे एपा ए आयतीय अधैरी वंते इन टर नै ये निशा पास्ट लवेन वेन याद न्याक रंडे වැරදි කරන පාස්ටර්ස් ලා කියලා ඔබ දන්න අය පිළිබඳවත් ඔබ යාඥා කරන්න. ඒ වගේ ඔබගේ පාස්ටර් ගැන යාඥා කරන්න ඔබගේ දේවදාසයා සමග සිට ගන්න මම වෙනුවෙන් යාඥා කරන්න. පාස්ටර්ලා කවුද කියලා ඔබ දැනගන්න ඕනේ නැහැ. ඒ අයත් සමග ආශ්‍රය කරන්න ඕනේ නැහැ. ඒ අය වෙනුවෙන් යාඥා කරන්න. අපිට ඔබගේ යාඥාව අවශ්‍යයි. මොකද අපි දේව සේවය කරන්නේ නිකන් ගින්දරක ඉඳන් වැඩ කරනවා වගේ. එනිසා අපට ඔබගේ යාඥාව විශාල ශක්තියක්. ඉතින් මේ වැඩසටහනේ මම සමහර පාස්ටර්ලගේ සමහර දුර්වලතාවයන් නැත්තම් වැරදි පෙන්වන්න යනවා. මේ වීඩියෝවේ චේතනාව පාස්ටර්ලගේ වැරදි හොයන එකවත් චෝදනා කිරීමවත් නෙවෙයි. මොකද චෝදනා කරන වැරදි කරන වැඩේ කරන්නේ යක්ෂය. අපි යක්ෂයන් නෙවෙයි. ඉතින් ඒක නෙවෙයි මේ වීඩියෝවේ පරමාර්ථය. පස්සේ පස්සේ මම කියන්නම් ඇයි මේ වීඩියෝව මම ඉදිරිපත් කරන්නේ කියලා. ඉතින් මේ වැඩසටහන නර්මන ක්‍රිස්තියානි නොවන අය ඉන්නවා නම් මේක ඉතින් ප්‍රසිද්ධ මාධ්‍ය ජාලාවක් නිසා ඔබට මේක නරඹන්න පුළුවන්. නමුත් කරුණා කරලා ඔබ ක්‍රිස්තියානි කෙනෙක් නෙවෙයි නම් ඔබ මේ වීඩියෝව පිළිබඳව කිසිම ධනාත්මක හෝ ඍණාත්මක හෝ අදහස් උදහස් අපිට කරුණා කරලා පළ කරන්න එපා. අපිට කමෙන්ට් දාලා අපිට විරුද්ධව කතා කරන්නත් එපා. අපිට පාක්ෂිකව කතා කරන්නත් එපා. මොකද මේක ඔබතුමන්ලට අදාළ නැහැ. එතකොට ඔබතුමන්ලා අහන්න පුළුවන්. එහෙනම් මොකටද සුරේෂ් ඔහෙ මේ පාස්ටර්ලා වෙනුවෙන් කරන වීඩියෝව මෙහෙම ප්‍රසිද්ධ මාධ්‍ය ජාලාවක මුදා හැරියේ? ඇයි YouTube එකට දාන්නේ? YouTube එක ඕන කෙනෙක් බලනවා. එතකොට මේ තමුසේ YouTube එකට තමුසේලාගේ පෞද්ගලික ප්‍රශ්නයක් කියලා එකක් මුදා හැරලා අන්තිමට අපිට කියනවා ඒ කියන ධනාත්මක හෝ ඍණාත්මක හෝ මේ අපේ අදහස් උදහස් වල කරන්න එපා කියලා. එහෙම ඔබට අහන්න පුළුවන්. ඔබගේ ප්‍රශ්නේ සාධාරණයි. හැබැයි හේතු දෙකක් නිසා මම මේම ප්‍රසිද්ධිය ඇවිල්ලා කතා කරන්න වෙලා තියෙනවා. පළවෙනි හේතුව පාස්ටර්ලා කී දෙනෙක් ලංකාවේ ඉන්නවද? කොහෙ කොහෙ ඉන්නවද? ඒක මම දන්නේ නැහැ. සමහර පාස්ටර්ලා දන්නවා. හැම පාස්ටර් කෙනෙක්ම මම දන්නේ නැහැ. හැබැයි මේ පණිවිඩය පුළුවන් නම් හැම පාස්ටර් කෙනෙකුටම යන්න ඕනේ මේ ලංකාව තුල. ඒ වගේ මේ ලංකාවේ ඉන්න පාස්ටර්ලා හැම කෙනාම මාව දන්නේ නැහැ. ඉතින් මං කොහොමද මේ පණිවිඩය ඔය පාස්ටර්ලාට ලබා දෙන්නේ? මොකද මට කියන වැඩ තියෙනවා. මට සේවය තියෙනවා. මම සම්පූර්ණ කාලීන පාස්ටර් කෙනෙක්. ඒ නිසා මට ඔය ලංකාවේ කොහෙ කොහෙද පාස්ටර්ස්ලා ඉන්නේ කියලා ඒගොල්ලන්ව හොයාගෙන යන්න විදිහක් නැහැ. එහෙම හොයාගෙන ගිහින් ඒගොල්ලන්ව හම්බෙන්න තරම් මම ලොකු මිනිස්සෙකුත් නෙවෙයි.
ඉතින් මේ මිනිස්සු ඒගොල්ලන්ගේ වැඩ ඒගොල්ලන්ගේ රාජකාරී ඒගොල්ලන්ගේ සේවය පැත්තකින් තියලා මේ කවුද සුරේෂ් කියලා එක්කෙනෙක් කියනවලු අපිව හම්බෙන්න කියලා ඒගොල්ලෝ මට අවස්ථාවක් ලබා දෙන්න අවශ්‍ය නැහැ. එතකොට පළවෙනි හේතුව මෙහෙම YouTube එක හරහා හරහා ප්‍රසිද්ධ අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය තුලින් මිස වෙන කිසිම ක්‍රමයක් මට නැහැ මේ පාස්ටර්ලට කතා කරන්න. දෙවෙනි හේතුව තමයි අද පාස්ටර්ලා කියන මුළු පාස්ටර් සමූහයටම චෝදනා එල්ල වෙනවානේ. දැන් කතිගරු කාදිනල් මල්කම් රංජිත් තුමා එතුමාගේ ප්‍රකාශයේ එතුමා පාස්ටර්ලා කියලා නම් කරලා අර පාස්ටර් මේ පාස්ටර් කියලා කිව්වේ නැහැ. පාස්ටර්ලා කියලා පොදුවෙන් කිව්වා. ඊට පස්සේ කිව්වා අවුරුදු 20කට 30කට උඩදී ඉඳන් හතු පිපෙනවා වගේ පිපිච්ච පාස්ටර්ලා කියලා. ඉතින් ඒ අයට පුහුණුව නැහැ. ඒ අය අන්තවාදීන් කියලා කිව්වා. එතකොට දැන් මම පාස්ටර් වෙලා අවුරුදු 35යි. එතකොට මට අතරේ දෙනවා මොකද මම අන්තවාදියෙක් නෙමෙයි. ඉතින් ඔය අවුරුදු 20කට 30කට 40කට උඩින් පාස්ටර්ලා වෙච්ච කට්ටිය තමයි දැන් බොහෝ දෙනෙක් පාස්ටර්ලා හැටියට ඉන්නේ. ඊට කලින් පාස්ටර්ලා වෙච්ච උදවිය දැන් මැරිලා ගිහින් ඉවරයි. නේද? දැන් අවුරුදු 60ක් පාස්ටර් කෙනෙක් හැටියට කෙනෙක් ඉන්නවා නම් අඳුම ධර්මින් යා අවුරුදු 20 පාස්ටර් කෙනෙක් වෙලා නම් එයාට වයස 80යි. එතකොට අද ඔව් ඒ වගේ ඉන්නවා තාම ඉන්නවා තාම ඉන්නවා අවුරුදු 60 65 කියලා සේවය කරන පරණ පාස්ටර්ලා. නමුත් ඉතා සුළු අතලොස්සක පිරිසයි ඉන්නේ. බහුතරයම ඔය අවුරුදු 20 30කට කලින් ආපු කට්ටිය එහෙම නැත්නම් ඊටත් අඩුවෙන් ඊයේ වෙනද පාස්ටර්ලා වෙච්ච කට්ටිය තමයි අපි ඉන්නේ. එතකොට කාදිනතුමා පාඩුවේ කියයි ප්‍රසිද්ධ මාධ්‍ය මේ අවුරුදු 20කට 30කට කලින් මේ ආපු මේ මේ පාස්ටර්ලා තමයි දැන් මේ ඔය බොන ගේන අන්තවාදය ගෙනල්ලා තියන්නේ කියලා. එතකොට දැන් කාදිනතුමාටත් වයස 200 ගානක් නෙවෙයිනේ. කාදිනතුමාත් ඊයේ පෙරේදානේ ආවේ එහෙම බලන්න කියොත් 1505 ඉඳලාම කාදිනතුමා කතෝලික මේ රදගුරු කෙනෙක් නෙවෙයිනේ. එතකොට ඔය වගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කරලා පාස්ටර්ස්ලාට මඩ ගහලා අද ලංකාවේ ඉන්න බොහෝ අය පාස්ටර්ලා කියන જાතියක් ගැන දන්නේ නැති පිරිසක් වුණා. දැන් මේගොල්ලෝ ගැන අහලා තියෙන්නේ මොනවද දන්නවද? අන්න අපේ ලංකාවේ පාස්ටර්ලා කියලා අන්තවාදීන් පිරිසක් ඉන්නවලු නේ කියලා අපිව අර සහරාංගයේ සෙට් එකට තව ඔය තවත් සෙට් එකට දාලා තියෙනවා මේ මිත්‍රවරුනි. මම දැන් මේක කියන්නේ ක්‍රිස්තියානි නොවන උදවියට. ඔබ ඔබට මම ප්‍රේම කරනවා. ඔබ සහෝදර සහෝදරියන් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයින්. හැබැයි ප්‍රසිද්ධියෙන් අපිට අද මඩ ගහලා තියෙනවා මල්කම් රංජිත් කාදිනල් තුමා. ඉතින් ඒ විතරක් නෙවෙයි තවත් මේ සමහර මේ භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධියෙන් අපිට දැනලා තියෙනවා. එතකොට අපි දන්නවා සමහර භික්ෂුන් වහන්සේලා කියනවා ඒ පාස්ටර්ලා ගම් වලට ආපුවම ගහලා එළවමු කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාව මේ ඒගොල්ලෝ කතා කරන මාධ්‍යවේදීන් කියනවා මටත් කියන්න මං කොයි තුරුත්තු කුඩියේ හිටියක් මම එන්නම් මේ ඇවිල්ලා අපි ගහමු කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන භික්ෂුන් වහන්සේලා අද ගහමු පන්නමු කියලා කියන තරමට සහ ඒ භික්ෂුන් වහන්සේලාගේ බණ අසන්න ඒ බණ අසා එය පිළිපදින්න ඕන අය මමත් එන්නම් ගහමු මමත් එන්නම් පන්නමු කියන තත්ත්වයට අද පත් වෙලා ඉන්නවා නම් ඒකට බොහෝ විතක හේතුවක් වෙලා ඉන්නේ අපේ සමහර පාස්ටර්ලා. අපේ සමහර පාස්ටර්ලාගේ වැඩ නිසා තමයි අද ප්‍රසිද්ධියෙන් හැම පාස්ටර් කෙනෙක්ම බැනුම් අහලා තියෙන්නේ. අද අවංක හිත හොඳ ඔය ආගම් වලට හරවන් නැති පාස්ටර් කෙනෙක් ගමකට යන්නත් දැන් බයයි. මොකද කවුරු කොයි වෙලේ ගහයිද දන්නේ නැහැ. ඇයි? පාස්ටර් කෙනෙක් කිව්වම අද අන්තවාදියෙක් කියන තත්ත්වයට දැන් පත් වෙලා ඉන්නේ මේ ලංකාවේ. ඉතින් මේ ලංකාවේ අපි අන්තවාදීන්ගෙන් ඕන තරම් බැට ගාලා තියෙනවානේ. අර අන්තවාදය මේ අන්තවාදය කියලා. අන්තවාදය කියන එක අපි දකින්නේ ත්‍රස්තවාදයට කලින් තියෙන පියවර හැටියට. මොකද බොහෝ අන්තවාදීන් ඊගාවට ත්‍රස්තවාදීන් වුණා.
ත්‍රස්තවාදය නිසා අපි කාපු කෑම අපි ත්‍රස්තවාදින්ගෙන් හොකට කාලා තියනවා අපි දෙමළ නිසා නෙවෙයි අපි ක්‍රිස්තියානි නිසා නෙවෙයි අපේ හැම ජන කොටාශයක්ම අපි හොකටව ගුටි කාලා තියනවා ත්‍රස්තවාදින්ගෙන් අහිංසක සිංහල මිනිස්සු ගුටි කාලා මැරුණා අහිංසක දෙමළ මිනිස්සු ගුටි කාලා මැරුණා පල්ලියට ගිහින් දෙවියන් වහන්සේට නමස්කාර කරගෙන එහෙටපු මිනිස්සු පිපිරලා කෑලි වලට කැඩිලා විසිකලා මැරුණා ශාන්ත්‍රිලා හෝටලේ ගිහිල්ලා ඔය උදේ කෑම කකා ලස්සනට ඒගොල්ලන්ගේ නිවාඩුව ගත කරගෙන හිටපු සමහර ලාංකිකයන් විතරක් නෙවෙයි පිටරට මිනිස්සුත් කෑලි කෑලි වලට කැඩිලා විසිවිලා මැරුණා අනේ දෙයියනේ මේ ලංකාවේ ත්‍රස්තවාදීන් ගෙන් රිදුණු කට්ටිය මේගොල්ලෝ කියලා අපිට පිරිස් හැටියට වෙන් කරන්න බෑ හැමෝම වටතට ඕයි ගුටි කාලා රිදිලා අපිට දැන් ත්‍රස්තවාදේ එපා වෙලා තියෙන්නේ අපිට අපේ ලංකාවට ත්‍රස්තවාදේ ආය ඕනේද ඇටි මේ එතකොට දැන් පාස්ටර්ලා කියන කට්ටිය අන්තවාදීන් බවට දැන් ප්‍රසිද්ධිය මාධ්‍ය ජාලාවේ අපි ප්‍රසිද්ධ වෙලා තියෙනවා එතකොට මිත්‍රවරුනි ඔබ ක්‍රිස්තියානි නෙවෙයි නම් මම මෙවැනි ප්‍රසිද්ධ මාධ්‍ය හරහා අපේ පාස්ටර්ලට අමතන්න තෝරාගත් දෙවෙනි හේතුව පාස්ටර්ලට මං කියන දේ අනිත් කට්ටියක් පොඩ්ඩක් අහන් හිටියට කමක් නැහැ හැබැයි මේක ඉතින් අපේ සිංහලෙන් කියනවා නම් පොඩි මණ්ඩලයේ ප්‍රශ්නයක් නේ පාස්ටර්ලා අතරනේ මම පාස්ටර් කෙනෙක් හැටියට නේද පාස්ටර්ලට කතා කරන්නේ ඉතින් ඒකට මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ඔළුව දාන්න එපා. ඔය අයිනේ ඉඳන් බලාගෙන හිනා යනවා නම් හිනා වෙන්න යනවා නම් අඬන්න. හැබැයි අවබෝධ කරගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද්ද මේ කතාව කියලා පොඩක් අහුවා නම් හොඳයි ඔබට. හොඳයි දැන් මම පාස්ටර්ලට කතා කරන්න පටන් ගන්න මේ මොහොතේ ඉඳන් මම කතා කරන්නේ පාස්ටර්ලට පමණයි. සාමාන්‍ය ක්‍රිස්තියානි අධිහිවන්තයින්ටත් නෙවෙයි ක්‍රිස්තියානි නොවන අයටත් නොවේ. මෙච්චර කිව්වයින් පස්සේ නෑ නෑ ඔය සුරේෂ් කාර්ය ප්‍රසිද්ධයෙන් ඇවිල්ලා මාධ්‍ය ඒ කියන්නේ මේ අන්තර්ජාලය පාවිච්චි කරලා සමාජ මාධ්‍යයක් තුලින් කතා කරපු එක වැරදි කියලා ඔබ කවුරු හිතනවා නම් ඒකට මට කරන්න දෙයක් නෑ මට වෙන විකල්පයක් නෑ හොඳයි පාස්ටර්ලා ඔන්න මම ඔබට පටන් ගන්නවා යේසුස් වහන්සේගේ නාමෙන් ආශිර්වාද කියලා කියන්නේ දැන් පාස්ටර්ලා කියලා කියනකොට මම ඒ පාස්ටර්ලාව ගරු කරනවා මට කමක් නෑ ඔබේ සභාවේ නම මොකද්ද කියලා පාස්ටර් හැටියට ඔබගේ තනතුර මොකද්ද කියන එක මට ප්‍රශ්නයක් නැහැ. ඔබ පාස්ටර් කෙනෙක්ද, රෙවරන් කෙනෙක්ද, බිෂොප් කෙනෙක්ද, කාඩිනල් කෙනෙක්ද, එතකොට වෙන මොනවද තව අපෝසල් කෙනෙක්ද, ප්‍රොෆට් කෙනෙක්ද, ඒක මට වැඩක් නැහැ. පාස්ටර් කෙනෙක් කියන්නේ දේව දාසේ. එතකොට යේසුස් වහන්සේ තමයි අපේ සැබෑ එඳේරානෝ. උන්වහන්සේ අපේ සමහරුව එඳේරාන් හැටියට පත් කරලා තියෙනවා. පාස්ටර් කියන නමේ තේරුමත් එඳේරා කියන එකනේ. පාස්ටර් කියන්නේ තනතුරක් නෙවෙයි එක වගකීමක්. එතකොට දැන් මං ගැන මම මොනවද කියන්න ඕනේ මං කවුරු වුණත් මොකෝ දැන් මාව දන්න පාස්ටර්ලා ඉන්නවා. මං ගැන දැනගෙන මොනවද කරන්නද? මං කොච්චර ඉගෙනගෙන තියෙනවද? මං කොච්චර පුහුණු ලබාගෙන තියෙනවද? මං කොයි නිකායද මේ නියෝජනය කරන්නේ? මේ වගේ පාස්ටර්ලාට කතා කරන්න මට මොනවද දන්නේ? මට තියෙන අයිතිය මොනවද? ඒව මොනවත් මෙතන අදාළ නැහැ. මං කියන්න යන දේ බයිබලයට අනුව තියනවද කියන එක විතරක් බලන්න ඇති. මොකද ඔබගේ මගේ අත්‍යවශ්‍යම ශුද්ධ වූ බයිබලය. බයිබලයට අනුවනේ අපි සේවය කරන්න ඕනේ. එතකොට අපි පාස්ටර්ලා හැටියට අපේ ක්‍රමවේදයන් වෙනස් වෙන්න පුළුවන්. අපි ආඥා කරන ක්‍රමවේද, අපි දේශනා කරන ක්‍රමවේද, අපි අඳින ක්‍රමවේද එතකොට එක එක සේවාවන් බොහොමයක් තියෙනවා නේද දැන් පාස්ටර් කෙනෙක් කියුවාම හැම පාස්ටර් කෙනෙක්ම එක වගේ නෙවෙයි ඉතින් ඒක පැත්තකින් තියමු ඒ සියල්ල අපි පැත්තකින් තියමුකෝ අපිට දෙවියන් වහන්සේගේ වචනයනේ පදනම අපි බයිබලයේනේ අපි බයිබලයටනේ කී කරු වෙන්නේ බයිබලයේනේ අපි දේශනා කරන්නේ එතකොට මම කියන දේවල් වචනය අනුකූලව තියනවාද කියන එක විතරක් බලන්න ඉතින් දැන් මම කියන්න පටන් ගන්න මොනවද දන්නවද පීඩාව කියන එක අලුත් දෙයක් නෙවෙයිනේ පාස්ටර්ස් මගේ ප්‍රේමවන්ත දේව දාසේනි
අපිට දෙවියන් වහන්සේ කියනවා යමෙක් යේසුස් වහන්සේට සේවය කරනවා නම් යේසුස් වහන්සේ කියනවා යමෙක් මට සේවය කරනවා නම් මාගේ පියාණන් වහන්සේට ගරු කරනවා කියලා. ඒ නිසා ඔබ මට ගරු කරන්න ඕනේ නැහැ. මට කවුරුත් ගරු කරන්න ඕනේ නැහැ. මට පියාණන් වහන්සේ ගරු කරනවා. ඒකට එකම හේතුව මම හොඳ නිසාවත් මගේ සේවය හොඳ නිසාවත් නෙවෙයි. මම හොඳක් නෙවෙයි මගේ සේවය හොඳක් නැහැ ඒක වෙනයි. හැබැයි මම යේසුස් වහන්සේගේ සේවකයෙක්. ඒ නිසා යේසුස් වහන්සේ කියලා තියෙනවා මට යමෙක් සේවය කරනවාද ඔහුට මගේ පියාණන් වහන්සේ ගරු කරනවා කියලා. ඉතින් පියාණන් වහන්සේගේ ගරුත්වය මට තියෙනකොට මට වෙන කාගේවත් ගරුත්වය මට ඕනේ නැහැ. ඒකයි මට ආස නැත්තේ. මාව දන්න අය දන්නවා මට ડોක්ටර් ටයිටල් කියන එක ආස නැහැ. මට තියෙනවා ඒවා. ඒ මට ප්‍රොෆෙසර් කියන එක ආස නැහැ. මට බිෂොප් ටයිටල් දෙන්න හදනවා ලංකාවේ විතර නෙවෙයි බෝරාටවල මට පෙන්වන්න බෑ ඒවා. දැන් මේවයි දැන් මටනේ පෙන්වන්න බෑනේ. ඔබ කවුරුහරි විතර බිෂොප් කෙනෙක් ආන් හිටියම අනේ ඔබ ඔය ටයිටල් එක තියාගන්න ඒක වටිනවා. ඔබට ඔබගේ වටිනාකම නිසානේ ඔබට ඕක දීලා තියෙන්නේ. ඒක වෙනයි. නමුත් මට වරදන්නේ නැහැ. හේතුව පියාණන් වහන්සේගේ ගරුත්වය ලබාගත් දේවදාසියෙක් නිසා මට වෙන කාගේවත් ගරුත්වයක් ඕනේ නැහැ. ඒ වගේම තමයි ඔබත්. එතකොට මේ 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 මගේ කතාව අහන් ඉන්න මාස්ටර් කෙනෙක් ඔබ ඔබගේ සුදුසුකම ඔබගේ අත්දැකීම ඔබගේ අනෙකුත් ක්‍රියාමාර්ග අන් පාස්ටර්ස්ලා සමග සංසන්දනය කරනකොට ඉහළ මට්ටමක නෙවෙයි නම් තියෙන්නේ දුක් වෙන්න එපා. ඔබ යේසුස් වහන්සේට සේවය කරනවානේ. ඔබගේ පියාණන් වහන්සේ ඔබට ගරු කරනවා. එතනින් එහාට කවුරු ගනම් අපිව මේ ගරු කරන්න ඕනේද? අද ගරු කරන මිනිස්සු හෙට අපිට මූණට කෙල ගහලා යයි. ඒ නිසා ඕවා ඔය මිනිස්සුන්ගේ ගරුත්වය පස්සේ අපි දුවන්න ඕනේ නැහැ. ඒ නිසා අපි අපිව පාස්ටර්ලව අපි අවතක්ෂේරු කරගන්න ඕනේ නැහැ. පියාණන් වහන්සේ අපිට ගරු කරන්නේ. හැබැයි දැන් පීඩාව කියන කතන්දරේ අපි කතා කරනකොට කිතුණු සභාවට පීඩාව අලුත් දෙයක්. ඔන්න යේසුස් වහන්සේ සභාව පටන් අරගෙන උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්න ලැබුවාන් පස්සේ ක්‍රියා පොතේම අපි දකිනවා ඔය අහිංසක ස්තේෆන්ව ගල් ගහලා මැරුවේ. ගල් ගහලා නෙන්නම් මැරුවේ. එතකොට අර යාකොබ් කියන ජෙරුසලම් සභාවේ නායකතුමාව ගිල බෙල්ල කපලා මැරුවා. දැන් ගෝලෙ 11 දෙනා ඉන්නෝනේ යුදාස් කැරියොත් පැත්තකින් තියන්නකො. යුදාස් කැරියත් යේසුස් වහන්සේව පාවලා දීලා සිය දෙනා සාගෙන මැරුණානේ. අනිත් 11 දෙනාෙන් 10 දෙනෙක්ම වේද සාක්ෂිකාරයන් හැටියට මරණ ලැබුවා කියලා ඉතිහාසයේ අපි ඉගෙනගෙන තියෙනවා. තෝමස් තුමා මේ ළඟ මේ ඉන්දියාවට ඇවිල්ලා තමයි මැරුනේ. එතකොට බොහෝ ඒ 11 දෙනායින් 10 දෙනෙක් වේද සාක්ෂිකාරයන් හැටියට මැරුණා කියලා අවුරුදු 2030 කිතුණු සභාව දැනගෙන හිටියා. එකම ප්‍රශ්නයක් අපිට තිබුණේ යොහන් තුමා වේද සාක්ෂිකාරයෙක් හැටියට මැරුණාද කියන එක. හැබැයි ඊයේ වෙනදා හොයාගෙන තියනවලු එතුමාවත් රෝමානුවන් මේ මැරුවා කියලා. එතකොට ඒ 11 දෙනා විතරද අපි දන්නේ නැත්ත පොලිකාප්ලා ජස්ටින් මාටලා සභා ඉතිහාසයේ ප්‍රසිද්ධ චරිත කී දෙනෙක්ව අම්මෝ අම්මෝෙන් මැරුවද? නීරෝ මේ රෝමානු අධිරාජ්‍යවරයාගේ කාලේ ඒ මිනිස්සයාම කවදෝලවා මේ රෝමයට පොඩ්ඩක් ගිනි තියලා ඒ චෝදනාව ක්‍රිස්තියානි අය පිට දාලා ඔය කොලෝසියම් එකේ සර්කස් කරනකොට ක්‍රිස්තියානි අයව පණ පිටින් ගෙනියලා ඒ කනුවල දෙන්න දෙන්නා බැගින් ගැට ගහලා ඒගොල්ලන්ව ගිනි තියලා ඒ ගින්දර ආලෝකයේ ඒ සර්කස් ග්ලැඩියේටර්ස් දාලා ඒ සර්කස් කරලා තියෙනවා. එතකොට එම්පර කැලිගුල්ල අම්මා ගෙදේනේ මිනිස්සු ක්‍රිස්තියානි අයට දීපු පීඩාව. ඉතින් සභා ඉතිහාසයේ මොන තරම් පීඩා අපි අත්දැකලා තියෙනවද? දැන් සමහර රටවල තාම ක්‍රිස්තියානි අයව අමුමුයෙන් මරනවානේ. ඉතින් අපිට පීඩාව අලුත් දෙයක් නෙවෙයි. මම 1979 ගැලේම ලබපුවාම මාගේ අම්මා ගහලා ඔළුවේ ඉඳන් පාය දෙපාය දක්වා ලේ එන්න කරලා මාව මේ ඉස්සලම අනෝදකයි ගැට ගැහුවා. ඊට පස්සේ දිමි කූඩු කැඩුවා. ඒ දිමි ඔක්කොම මාව
දේවදාසයන්ව පත් කරනකොට හොඳ නායකත්වයක් තියෙන්න ඕනේ. ඒ නායකත්වය මේගොල්ලන්ව පුහුණු කරලා ඒගොල්ලන්ගේ සාක්ෂිය බලලා ඒගොල්ලන්ව පාස්ට් කරන්න ඕනේ. එතකොට එහෙම පාස්ට් කරන්න නැතුව නිකම් මේ ඔය දැන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔය වෙන වෙන රටවල් වලින් ඇවිල්ලා දෙස් ස්පීකර්ස්ලා කියලා අපි ගන්නවානේ. අද මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩ් එක කියලා කියන්නේ මොකද අප්‍රිකාවෙන් අපි ආනයනය කරනවා. මේ ආසියානු කරන කට්ටියව අප්‍රිකාවෙන් ගේනවා. ඉතින් ඒගොල්ලෝ අප්‍රිකාවෙන් ඇවිල්ලා අපිට තනතුරු දී දීලා යනවා. ඔයා ප්‍රොෆට් කියනවා, ඔයා අපෝසල් කියනවා, ඔයා ජෙනරල් කියනවා. මොකද්ද අනු මේකේ තේරුම? එතකොට අප්‍රිකාව විතරක් නෙමෙයි. ඇමරිකාවෙන් එනවා, ජර්මනියෙන් එනවා. එතකොට ඉන්දියාවෙන් එනවා ඇවිල්ලා මේ අත තියන ඔය හතර පහ දිනක් ඉන්න සභාවක හතර පහ පහ දිනක් ඕනේ නැහැ. අපි කියමු 4500ක් කියලා. 4500 කියනවා කියමු. ඒ අය ඉදිරියේ ප්‍රසිද්ධිය මෙලාව මම පත් කරනවා කියලා එයා එනවා පත් කරනවා යනවා. එදා ඉඳන් මේ ඉන්න සමහර මිනිස්සු ඒගොල්ලෝ තනතුරු අරගෙන මම බාස්ට් කෙනෙක්, මම රේවරන් කෙනෙක්, මම ජෙනරල් කෙනෙක්, මම කාඩිනල් කෙනෙක් කියලා වැඩ කරනකොට එතන විනයකෝ කෝ විනය. එතකොට හරි විදියට නායකත්වයක් ඒ අයව පත් කරලා තියෙනවද කියන එක මෙතන ගැටලුවක් නේ. එතකොට දැන් අද ක්‍රිස්තියානි නිකායන් තියෙනවා, සභාවන් තියෙනවා. ඒ නිකායන් වල පදනම් තියෙනවා. ඒ වය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. බයිබල් ස්කෝල තියෙනවා. එතකොට ඒ නිකායන් වලට අවශ්‍යයි නම් යම් කෙනෙක්ව පාස්ට කෙනෙක් කරන්න. ඒගොල්ලෝ කියනවා මෙච්චර අවුරුදු ගාණක් ඔයා ඉගෙන ගන්න ඕනේ. මෙච්චර ක්‍රෙඩිට් අවස් ඔයා ගන්න ඕනේ. ඊට පස්සේ මෙවැනි නායකයන් යටතේ මෙච්චර කාලයක් ඔබ ඉඳලා ඔබ ඔප්පු කරන්න ඕනේ. ඔබගේ විනය කොහොමද? ඔබගේ දැනුම කොහොමද? ඔබගේ පෞද්ගලික ජීවිතය කොහොමද? ඔබගේ විවාහ ජීවිතය කොහොමද? ඔබ කාන්තාවන් සමග ඔබ කොහොමද? ඔබ දරුවන් සමග කොහොමද? ආර්ථිකය පැත්තේ ඔබ කොහොමද මුදල් පරිහරණය කරන්නේ? ඒ සේරම බලලා නේ ආහා දැන් මේ මිනිස්සයා සුදුසුයි කියලා මාස්ටර් කෙනෙක් හැටියට පත් කරන්නේ. එතකොට නිකම්ම නිකම් සුදාත් යන මාසෙකට ආලේපය දුන්නා කියලා, දෙවියන් මාසෙකට මට කැඳවීම දුන්නා කියලා, ඉතින් මට ආත්මික ප්‍රියෙක් ඉන්නවා කියනවා මේ තිබෙත් වල ඒගොල්ලන්ම ගේනවා ලොකු හෝල් එක ප්‍රසිද්ධිය ආපාස්ටර් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මොනවද වෙන්නේ? මේ අයට හොඳ පුහුණුවකුත් නැහැ. මේ අයට හොඳ නායකත්වයක් නැහැ. ගණන් දෙන්නේ නැහැ. ගණන් දෙන්නේ නැහැ. කොහෙන්ද සල්ලි එන්නේ? මොකොච්චරක් සල්ලි එනවද? ඒ සල්ලි කොහොමද මේගොල්ලෝ පරිහරණය කරන්නේ? ඈ ගණන් නැහැ. ඔඩිටින් නැහැ. ඉතින් ඕවා පාස්ටර් වරුනේ මට කියන්න මේවා තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මම මෙතන නංගම් පාවිච්චි කරන්න ඕනේ නැහැ. අනික මේක බලාගෙන ඉන්න කවුරු හරි හිතනවා නම් මම කවහරි හිතේ තියාගෙන ඒගොල්ලන්ට පහර දෙන්න කියලා මම බය නැතුව කියන්නේ මම බය නැති එකෙක්. පොඩ්ඩක්වත් මම කාටවත් බය නැහැ. මම යකාටවත් බය නැහැ. මම දේශපාලඥයින්ටත් බය නැහැ. මාව මරන්න එන මිනිසුන්ටත් මම බය නැහැ. එතකොට මම තව පාස්කලට බය නේද? නිර්මාණිකව වක්‍රව මම දේවල් කියන්නේ මේ මම නම් පාවිච්චි කරන්න බයයි එහෙම නෑ නෑ නෑ. මොනවටද කුණුගොඩ ප්‍රසිද්ධ කරන්නේ? නමුත් කුණුගොඩක් තියෙනවා කියන එක කියනවා. ඒ නිසා කාදිනල් තුමා කියපු කතාවේ අර ටික පොඩ්ඩක් බැලුවොත් ඒ වගේ උදවිය ඉන්නවා. තමන්වම තමන් පාස්කලට කරගන්න. ඊට පස්සේ හතු පිපෙනවා වගේ ඊයේ මෙතන කවුරුත් නැහැ ඔන්න හෙටම මම අතන පාස්ටර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඔය වගේ කිසිම පිළිවෙලක් නැතුව කිසිම විනයක් නැතුව ගණන් දීමක් නැතුව අවලක්ෂණව පිළිවෙල රහිතව මෙවැනි පාස්ටර්ලා බිහි වුණාම පිට ඉන්න කට්ටිය මොනවද දකින්නේ? මේ ගොල්ලෝ වගේ තමයි පාස්ටර්ලා කියලා දකීද නැද්ද? දැන් මම දෙමළ. දෙමළ කියන නිසාම 1977 ත් මං ගුටි කෑවා, 83 ත් මං ගුටි කෑවා. ඉතින්
हत्ताहते मटा गया हुए सिंहला मेरी सुध नहीं असुतुने मटा गया हुए सिंहला मेरी सुध नहीं सिंहला खता करना होर सिंहला खता करना मंकोल लगारे इन तमाई गया हुए अरे नियम सिंहला या किसी में देवर मनुष्य कुड़ किसी में ही नहीं रहा करेंगे नियम सिंहला या बनाते ना दगरे एक बैठते किंग हेला देख कमेवा की देवा विनेवा तबाब बैठते किंग देवदा में निसुंगा आरक्षा करा अभी वो पाव पीटिंग ये नहीं आला तमाम के देवाल पल थियाला कांड बोंड दीला साला कला प्रश्ने विसंदे ना कांग हंगला थियागे ना अभी टे जीवित याला बादुन ना काउद काउद ए सिंहल मिनिसु नेता सुरेश अत वाल पीटिंग ने अरे अंकल कारे मार ला अभी वो इतो कोटा बोरु बटा अत लोग की टापी प्रसिद्ध कर लती है ना है सिंहल देवर गोलाने अपने भी वो या सिंहल खता करना समार हो रू देवर ने मेरी सुनता हिरे हरा करा ये तो बोला देवर ने मेरी शोक का मत्रास्त मारी इंद देवर ने मेरी शोक का मलांग कावे थानी राटा किल्लू अध नहीं देवर खता करना समार जरा अंतवादीन कर पु समार वैद ओ देवर खता करना आया बम क्या हुआ देवर खता करना आया मैंने सुना मैं रुआ देवर ने खता करना है अनुराधपुर के विक्षुण महान सेना को घातने करा ओ देवर ने खता करना है दर ए पाली दर हम देवर ने मनुष्य एक मौका करा दर मैं ए वागे वे समार पास्टर लाया ही तमान में किया गान न उदाविय करना दे निसा समस्त पास्टर समाज ये तमाता क्या ले लग कहती बिलाती है ना ये तो එතකොට ඒ වගේ ඔන්න ඔය කාදිනතුමා කියපු ඔය කතාව දැන් මම අපි මම ඔබට ඉදිරිපත් කරලා කියනවා අපි පොඩ්ඩක් හිතලා බලමු අපි නිකායකට අවංකද අපේ නායකත්වයක් යටතේද අපි ඉන්නේ නායකත්වයක් හරි විදියට අපිව පුහුණු කරලා අපේ විනය බලලා සුදුසුකම් බලලාද අපිව පත් කරලා තියෙන්නේ එහෙමනම් හරි එහෙමනම් දැන් අපිට තියෙන ප්‍රශ්නේ නම් පාස්ටර් ස්ලම්ට මේ කතා කරන්නේ සුදාපන් මහන්සි කිව්වා සුදාපන් මහන්සි කිව්වා කියලා ඕන දෙයක් අපි කරනවා එම්මම මට දෙවියන් මහන්සි කිව්වේ මට දෙවියන් මහන්සි පෙන්වුවේ කියලා කියලා අපි බේරෙන්න හදනවා ඉතින් ඔක නිසානේ ඔය ලොකු ප්‍රශ්නේ එතකොට දැන් මම කියන්නේ සුදාපන් මහන්සියම කතා කරන්නේ නැද්ද දෙවියන් මහන්සියම කතා කරන්නේ නැද්ද මම දන්නේ නැති කට්ටියට මම කියන්නද මම මොන වගේ පාස්ට කෙනෙක්ද කියලා මම පෙන්තකොස්ත එතකොට මම සම්පූර්ණ සුභාරංචි ය විශ්වාස කරන ත්‍රිත්වයේ විශ්වාස කරන शुद्ध बैबल साक्षिकारेम ඔබ අන්‍ය භාෂාවක කතා කරනවා නම් කතා කරන්න කතා කරේ නැත්තම් කතා කරන්න එපා අපි බයිබලයේ උඩ හිටගෙන අපි බයිබලයේ නේද දේශනා කරන්නේ දැන් මම කියන්න හදන්නේ මම පෙන්තකොස්ත පාස්ටර් කෙනෙක් හැටියට ඉඳගෙන මම මේක කියන එක අපි පෙන්තකොස්ත පාස්ටර්ලා අහන්න ඕනේ කියන්නේ මම මේ උඩවලාගෙන කියලා ගන්නවා කියලා කියලා දෙනවා අපි කියලා වලින් නාලා ඉන්නේ හැම කෙනාම අපිට කියලා ගන්නවා කියන්නේ ආය අමුත්තෙන් මගේම කියලා මගේ අඟට වැටෙන්න ඕනේ නැහැ කා දිනතුමා ගහපු කියලා වලට වඩාද දැන් මම කියලා ගන්න යන්නේ हालेलुया यक्षया කියලා මේ කෙනෙක් කියන්න තරම් අපි ඒගොල්ලෝ වත් කරලා හාලෙලුයා යක්ෂයා කියලා කියපෙකට වඩා විශාල කෙල මේ මුත්‍යත් මන් දැන් අවදියකට අහලා ගන්න යන්නේ දැන් මෙතන ඕගොල්ලෝ බලන් ඉන්න ඕගොල්ලෝ සමානට හිතන්න පුළුවන් මේ පාස්ටර් කෙනෙක් මෙහෙම කතා කරන්න පුළුවන්ද කියලා මම දේශනාවක් නෙමෙයි කරන්නේ මම මගේ සහෝදරයන්ට කතා කරන්නේ එතන සහෝදරයන්ට කතා කරනකොට මෙහෙම කතා කරනවා ඉතින් රිදෙන්නේ
මටත් එක්කම හිතෙන්නේ අපි ඔක්කොම රිදිලා නේ තියන්නේ අද භාර වැහන යන්න බෑනේ පාස්ටර්ලා කියලා අන්තවාදීන් කියලා නේ අපි බලන්නේ එතකොට සුදාත්නන් වහන්සේ අපිට කියනවා තමයි බයිබලයේ අපිට වගකීම් දීලා තියෙනවා තමයි සුභාරංචිය අපි දේශනා කරන්න ඕනේ තමයි සාක්ෂිකාරයෙන් වෙන්න ඕනේ තමයි නමුත් ඒවට පිළිවෙලක් තියෙනවා නායකත්වයක් යටතේ ඉන්න හරි නායකත්වයක් යටතේ ඉන්න ගණන් තියාගන්න ගණන් තියාගන්න ඔඩිට් කරන්න එතකොට කදිමතුමා කියනවා මේගොල්ලන්ට කොහෙද සල්ලි එන්නේ ඒවා හොයලා බලන්න කියලා ඉතින් ඇත්තනේ දැන් බලන්න සහරාගේ ත්‍රස්තවාදයේදී මොනවද අපිට දැනගන්න පුළුවන් සමහර පුළුවන් සමහර දේවල් දැන් මම ඒවට අතොරට යන්න ඕනේ නැහැ මම නිකන් කියන්නේ අපි දන්න ඒවා කතා කරමුකෝ මොනතරම් මිලියන් ගානක මුදල් ප්‍රමාණයක් ඒ අයට තිබුණාද එතකොට ඒක කොහෙන්ද ආවේ එතකොට ඒ වගේ නේ අපිටත් කොහෙන්ද සල්ලි එන්නේ අපි ඒක කොහොමද වියදම් කරන්නේ අපිටත් ඔඩිටින් තියෙන්නේ බෑ ගණන් දීමක් තියෙන්නේ බෑ ඒ නිසා අපි හරියට ගණන් තියාගන්නවද එතකොට අපි නිර්දෝෂ වෙන්න ඕනේ මොනම කෙනෙක් ඇවිල්ලා අපෙන් අහනකොට අපි විනිවිදව අන්න මේක තමයි අපේ කතන්දරය කියලා පුළුවන්කම තියෙනව නැත්තම් හිතන්නේ මොකද්ද සුද්දගේ සල්ලි වලින් අපි වැඩ කරන්නේ කියලා මට එළගෙන චෝදනා මොකක්ද දන්නවද මාව දන්න කට්ටිය දන්නවා මම ඊශ්‍රායෙල් ටුවර් ගෙනියලා මිනිස්සුන්ව ගෙනියලා හම්බ කරනවා මා ඒක බාන රීලුව මාව දන්නවද නිති මම ඊශ්‍රායෙල් යනාට සැරේට මම වියදම් කරගෙන යන්නේ ඔව් මම යනවා 8 සැරයක් 9 සැරයක් 10 සැරයක් යනවා මම යන්නේ මගේ සල්ලි වියදම් කරගෙන මම ලෝකේ වට යනවා ඔව් මම යන්නේ මගේ සල්ලි වියදම් කරගෙන මම ෆන්ඩ් රේසින් කරගෙන යන්නේ සුද්දගේ සල්ලි වලින් නෙමෙයි මම සේවය කරන්නේ දෙවියන් වහන්සේ මට දීපු වගකීම මම හරියාකාරව ඉෂ්ට කර ගන්නවා පාස්ටර්ස් ඔයගලන්ට මම එක දෙයක් කියන්නම් ඔයගලන්ට ඇත්තටම මේ සුරේෂ් කොහොමද ජීවත් වෙන්නේ ඔකට කොහෙන්ද සල්ලි එන්නේ ඕවා දැනගන්න ඕන නම් බය නැතුව ඉන්න බෙල්ලුට එන්න ඇවිල්ලා මගේ ගෙදර වුණ තරම් ඉඳ තියනවා නතර වෙන්න දවස් දෙක තුනක් ඉන්න කාලා බීලා සන්තෝෂෙන් ඉඳලා යන්න පුරුවට දන්න නැතුව කතා කරන්න එපා මේ ලංකා රජයේ තියෙන නීතියට අනුව අවංකව ගනුදෙනු අපේ ගනුදෙනු අපේ අපේ ක්‍රියාමාර්ග අපේ විනිවිදව තියාගෙන සේවය කරන නිසා තමයි අපි තාම මේම විතරව මට ප්‍රසිද්ධව කතා කරන්න පුළුවන්කම තියෙන්නේ මොකද මම මෙහෙම කියනකොට මට ඇඟිලි තුනක් මම මගේ පැත්තට හැරිලා තියෙනවා ඒතකොට මම මං ගැන බලා ගන්න ඕනේ මට නායකත්වයක් තියෙනවා මට නායකත්වයක් තියෙනවා ඒ නායකත්වය තමයි මාව බක් කරලා තියෙන්නේ ඒ නායකත්වයෙන් තමයි මට ආලේපය ලැබලා දීලා තියෙන්නේ. ඒ නායකත්වයෙන් තමයි අපිට තනතුරු දීලා තියෙන්නේ. ඒ නායකත්වය අපිට දීලා තියෙන ඒ පාස්ටර් කම අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරනවා. අවුරුද්දයි අපි පාස්ටර්. එතකොට ඊළඟ අවුරුද්ද අපිව පාස්ටර් කරන්න අපි ඒ අවුරුද්ද අවංක විඳලා තියෙන්න ඕනේ. කරන ඕන ජල්තර වැඩක් කරගෙන අපිට ඉබේම අපේ මාස්ටර්කම අලුත් වෙන්නේ නැහැ. ඇයි නායකත්වයේ විනයයි. අපි මිනිස්සු. අපි වැරදි කරන්න පුළුවන්. අපි පාපයට වැටෙන්න පුළුවන්. එතකොට අපිට නායකත්වයක් තියෙන නිසා ඒ නායකත්වය බලලා අපි අවංකව ඉන්නවද? තව අවුරුද්දක් මේ පුද්ගලයාව පාස්ටර් හැටියට තියන්න මේ පුද්ගලයා සුදුසුයිද? කියලා බලන්න නායකත්වයක් තියෙනවා. ඉතින් එහෙම නායකත්වයක් නැති එක ගැන ඉන්නේ කාදිනතුමා කිව්වේ. පුහුණුව. ඉතින් අපිට ආලේපය ලැබුණා කියලා. සුදාප්පයන් වහන්සේගේ දීපලා ලැබුණා කියලා. කිසිම පුහුණුවක් නැතුව පාරට බහලා අපි සේවය කරනවා. සාමාන්‍ය වේද සාප්පුවක සාමසයක වැඩ කරන්න උනත් පුහුණුවක් ලබන්න ඕනේ. සාමාන්‍යයෙන් වෙළඳ නියෝජිතයෙක් හැටියට සේල්ස් රෙප්‍රසන්ටටිව් හැටියට යම් කම්පැනියකට බැඳෙන්න උනත් පුහුණුවක් ලබන්න ඕනේ. වාහනයක ලයිසන්ස් එකක් ගන්න පුහුණුවක් ලබන්න ඕනේ. විභාග ලියන්න ඕනේ. ට්‍රයල් පෙන්වන්න ඕනේ. හැබැයි පුදුම විහිළුවක් කියන්නේ ශුද්ධ සේවය කරන්න දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරන්න සමහර මිනිස්සු කිසිම පුහුණුවක් ලබන්නේ නැහැ. සුදාත්මන් වහන්සේ මට කියලා දුන්නා කියලා දුන්නා කියලා මේ සේවය කරගෙන යනවා. සුදාත්මන් වහන්සේ ඇවිල්ලා ඒකයි මම කියන්නේ මම පෙන්තකොස්ත
කොකාකෝලා කාන්තාවන්ට
කැප්චර් හරිනේ සැර රෙඩි පෙප්සිකෝලා කියන්නේ කාන්තාවන්ටත් පොඩි ළමයින්ටත් බොන්න පුළුවන් පානයක් ඒ නිසා කොකාකෝලා වැත්තකින් තියලා පෙප්සිකෝලා හඳුන්ලා දෙන්න කියලා කිව්වා ඕක බලන් හිටියා මගේ ඒරියා මැනේජර් මහත්තයා මිස්ටර් ලියන සූර්ය කියලා පස්සේ ආ මාව අයිනකට එක් කරගෙන ගිහලා කිව්වා ඔයි සුරේෂ් තමුසලාට අපි පුහුණු කරද්දි කියලා දුන්නේ පෙප්සිකෝලා ගැන කතා කරන්න පෙප්සිකෝලා මේ හඳුන්ලා දීපන්න කියලා කොකාකෝලාවට විරුද්ධව කතා කරන එක නෙවෙයි තමුසලාට අපි කිව්වේ මොකද එතකොට වෙන්නේ මොකද්ද තමුසලා නිසා අපේ කම්පැනියට එක කැතනාමයක් එනවනේ කියලා ඒක මට හොඳටම වැදුනා ඒක වැදුනා පාර තාම දේවසේවෙත් ඕක මට හොඳ ආදර්ශයක් හැටියට වැදුනා ඒ කියන්නේ අපි ගිහින් සුභාරංචිය දේශනා කරන්නයි තියෙන්නේ අපි ගිහිල්ලා ඒ ආගම් විවේචනය කරනවායි ඒගොල්ලන්ගේ දේව දේවතාවන් විවේචනය කරනවායි ඒගොල්ලන්ගේ අදහිලි ක්‍රම විවේචනය කරනවායි කරනකොට ඒ මිනිසුන්ට අපි බලනකොට පා වෙනවා අප්‍රිය වෙනවා දැන් මම ඔබට පාස්ටර් ඔබට මම නිකන් කියන්න මෙන්න මෙහෙම කතාවක් ඔබගේ අදහිලිවන්තෙක් වෙන ආගමික නායකෙක් ඔබගේ අදහිලිවන්තෙක් ගාවට ඇවිත් नमस्कार करमस्कार සුභාරංචිය දේශනා කරනවා වෙනුවට ඒගොල්ලන්ට අසුභව දැනෙන ආරංචිය අපි දෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ දෙවිවරු හරි නැල්ලු ඒගොල්ලෝ යක්කුන්ට නමස්කාර කරනවා ඒගොල්ලෝ රූපවලට නමස්කාර කරනවාලු ඕකද යේසුස් වහන්සේ කිව්වේ එතකොට කෝ එතකොට සුභාරංචිය දේශනා කරන ඒ නිසා අපි කරගත්ත වැරද්ද හරි විදියට අපි සුභාරංචිය දේශනා කරේ නැහැ හරි විදියට සුභාරංචිය දේශනා කරන ඒ නිසා අපි කරගත්ත වැරද්ද හරි විදියට අපි සුභාරංචිය දේශනා කරේ නැහැ හරි විදියට සුභා
දිගේ වේද සාක්ෂිකාර හැටියට පුද කරන්නේ නිසා නිකන් ගිල්ල අනිත් අයව තුවාල කරලා නෙවෙයි ඔන්න ඊළඟ එක තමයි අධික ශබ්දය දැන් මම පෙන්තකොස්ත පාස්ට කෙනෙක්නේ මම දන්නවා ගීතාවලිය 150 මොනවද කියලා කියන්නේ කියලා කොහෙද දෙවියන් වහන්සේව නමස්කාර කරන්න ඕනේ කොහොමද දෙවියන් වහන්සේව නමස්කාර කරන්න ඕනේ කවුද දෙවියන් වහන්සේව නමස්කාර කරන්න ඕනේ ඒ ආදි වශයෙන් දේවල් ලස්සනට 150 වෙනි ගීතාවලිය කියලා තියෙනවා ඒ වගේම ක්‍රියා දෙකේ අපි දන්නවා පෙන්තකොස්ත දවසේ පුදුම ශබ්දයක් තිබෙන්නේ මේ මිනිස්සු කෑ ගහලා ප්‍රශංසා කරා අන්‍ය භාෂා කතා කරා මිනිස්සු හිතුවා මම මේ බීලා කෑ ගහනවා කියලා පස්සේ පේතෘ සරිලා කතා කරලා කියනවා නෑ 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 මේක අර යොවෙල් පොතේ කියලා තියෙන අනාගත වාක්‍ය තමයි ඉෂ්ට උනේ කියලා. එතකොට ඔය කෑ ගහනේ වා සත්ත ළඟා යාඥා කරන්නේ වා ඔක්ක මම දන්නේ නැද්ද මම පෙන්තකොස්ත පාස්ට කෙනෙක්නේ. හැබැයි ඔය අපේ මිනිස්සු මොනවද කරන්නේ ඕවා කරනවා කියලා ලස්සට ගිහිල්ලා. ගම් වලට ගිහිල්ලා ගෙයක් අස්සට වින්දලා ඔය වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට බෙරි හම්බෙන විදියට කෑ ගහලා බෙර ගහගෙන ඉතින් අපි ප්‍රසිද්ධ කරලා තියෙන්නේ මිනිසුන්ට අපි නිකන් අර කෑ ගහන කට්ටියක් කියලා. දැන් 1 කොරින්ති 14 මෞතුමා කියනවා හලෝ අන්‍ය භාෂාව කතා කරනකොට ඔය පිට මිනිස්සු හිටියම කතා කරන්න එපා කියලා. ඇයි? මොකද මේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලයි මොකද්ද මේ මොම්මේ දොඩවන්නේ කියලා. දැන් මම 1979 ගැලවීම ලැබනකොට ඉස්සර මං හින්දුනේ. මං නුවර සුදුහුම්පත. එතකොට ඔය නාවල පිටිය පස්ස බොස්කගේ සභාවට ගිහිල්ලා මට දැන් ඇහෙනවා මේගොල්ලෝ හලෙලුවා හලෙලුවා කියනවා. මට ඉතින් ඕක දන්නේ නැහැ නේ අහලම නැහැ නේ. හැබැයි මම හිතුවේ ඒගොල්ලෝ හල්ලොලුව කියලා කියනවා කියලා. ඇයි දන්නවද? නුවර තියෙනවා ඔය ගොහකට පාරේ හල්ලොලුව කියලා මේ ගමන. ඒ වගේ අපි සුදුහුම්පල කිට්ටුව තියෙනවා හල්ලොලුව හන්දිය කියලා එක. එතකොට මට හල්ලෙලුවා දන්නේ නැහැ නේ. ඉතින් මම හිතුවා මේ හල්ලොලුව හල්ලොලුව කියලා කෑ ගහන මන් දන්නේ නැහැ මොනවද කියලා මමත් ඒක කරන් කියන්න හැදුවා. එතකොට අන්‍ය භාෂාව කතා කරන එක ඔය දේවල් දන්නේ නැති මිනිස්සුන්ගේ කනට වැටෙනකොට ඒගොල්ලෝ මොනවද හිතන්නේ? ඉතින් බයිබලයේ කියලා තියෙනවානේ මේ වගේ මිනිස්සු ඉන්නකොට කතා කරන්න එපා. අන්‍ය භාෂාව කතා කරනවා නම් පාඩේ තනියම ගිහිල්ලා කතා කරන්න කියලා. එතකොට මන් දැක්කා
अपे विक्तर रत्नायक गायक अनाद ये गायक ये गायक मम मार आसाय ताम आसाय जातिक वस्तु ने එතකොට එතුමාගේ ගීත එහෙම හරි ලස්සයි නියම පටහඬක් තියෙනවා. එතකොට එතුමාගේ යාඥා කරනකොට ඒ ඒ ඒ යාඥා කරනකොට අන්‍ය භාෂා යාඥා කරනවා කේ ගානෝ කම කරේ ඔක්කොම වීඩියෝ කරලා දානවා ඔන්න YouTube එකේ දානවා Facebook එකේ දානවා ඔක්කොම මිනිස්සුන්ට බලනකොට කොහොමද ඊයේද පාස්ටර්ලා ඕගොල්ලන්ගේ ඇදහිලිම අන්තේකට ඔය වෙන ආගමික නායකේ මොනවාරි ඒගොල්ලන්ගේ ආගමික වතාවක් කරන එක ඔය වගේ ප්‍රසිද්ධ කරනකොට ඕගොල්ලන්ට කොහොම හිතෙයිද මට පොඩ්ඩක් කියන්න බලන්න කොහොම දැනෙයිද ඒක නෙවෙයිද බෞද්ධයන්ට හැදෙන්නේ විතර නායක ගායකයන්න් කියන්නේ එතුමා බෞද්ධයෙක් විතරක් නෙවෙයි එතුමා බුදුගුණ ගායනා කරපු ගායකෙක් එතකොට ඒ පුද්ගල හරි දැන් මේවනේ විතරත් දායක මහත්තයාට සනීප නැහැ. ඒ මහත්තයාගේ කටහඬට මොකක් හරි වෙලා. ඉතින් මේ මහත්තයා සාමාන්‍ය මිනිස්සුයෝ කරන වැඩ කරන මොනවාද? අර කෝවිලට යනවා මේ දේවාලයට යනවා අර පන්සලට යනවා මේ පුද්ගලයා ගාවට යනවා අර දොස්තර මහත්තයා ගාවට යනවා හැම තැනම ගිහිල්ලා කොහොම හරි සනීප කරගන්නනේ හදන්නේ. කොහොම හරි කැරකිලා ඔන්න පල්ලියකට ආවා. පාස්ට කෙනෙකුට හම්බුණා. ඉතින් ඒක නෙමෙයි ප්‍රශ්නේ. එතකොට දැන් වික්ටරත්නායක මහත්තයාට සුවය ලැබුණාද නැද්ද? ඒක මම හරියට දන්නේ නැහැ. ඒක මට වැඩකුත් නැහැ. සුවය ලැබිලා තිබ්බනම් ඒ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. සුවය නොලැබුණා නම් ඒ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දැන් ජේසුස් වහන්සේ සුව කරාට හැම කෙනාටම සුවය දෙදී ගියේ නැහැනේ. බෙදෙස්දා විලට ගියා. අර එක මිනිස්සෙකුට සුවය දුන්නා. අවුරුදු 38ක් රෝගීව හිටපු මිනිස්සෙකුට. මරුණායව නැවත නැගිට්ට පළේ නෝද සුහංගේවල වල ගිහලා හැම එක්කෙනාම නැවත නැගිට්ටව නැගිට්ටව හිටියේ නැහැ. ලාසරස්ව නැවත නැගිට්ටේවා අර කුඩේ කුඩා ළම යටතල්ලේ තහමි කියලා මේ නැවත නැගිට්ටේවා ඒ වගේ උන්වහන්සේ හාස්කම් කරා. නමුත් හැම වෙලේම හාස්කම් කර කර හිටියේ නැහැ. එතකොට රොටි පහයි මාළු දෙකයි පාවිච්චි කරලා පිරිමි 5000කට කන්න දුන්නා. හැම වෙලේම යේසුස් වහන්සේ වතුර උඩ ඇවිදවිලි හැබැත්තට ගියේ නැහැ. අර එක වතාවක් උන්වහන්සේ වතුර උඩ ඇවිද්දා. ඉතින් යේසුස් වහන්සේම හාස්කම් කරනකොට හැම කෙනාටම හාස්කම් කරේ නැහැ. හැම කෙනාවම මේ සුව කරගෙන ගියේ නැහැ. හැම මැරිච්ච මිනිස්සෙකම නැවත නැගිටව ගන්න ගියේ නැහැ. ඒ නිසා වික්ටරත්නායක මහත්තයාට සනීප වුණාද නැද්ද? ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. මම දන්නේ නැහැ. දන්නේ නැති දේ මොකටද කතා කරන්නේ? මට තියෙන ප්‍රශ්නේ ඕක වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරනකොට අර මිනිස්සුන්ට ලේ උණු වෙන්නේ නැද්ද හිතලා බලන්න. පස්සේ බොරුවට පීඩා පීඩා කියලා කියන එක මෝඩකමක් නේ. දැන් වික්ටරත්නායක මහත්තයාට සනීප වෙලා ඒ මහත්තයා කවුරු හරි මේ මහත්තයා ගහනකොට මේ මහත්තයෝ මහත්තයා සනීප නැතුව මේ හිටියේ මහත්තර සින්දු කියා ගන්න බැරුව නේ හිටියේ කටහඬ දෙන්නේ හිටියේ කොහොමද කටහඬ ආපහු ආවේ කියලා අහනකොට ඒ මහත්තයා මෙහෙම කිව්වනම් මං ඔය දේවල් ගානේ පල්ලි ගානේ දොස්තර මහතුරු ගානේ ගින් 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 අන්තිමට මෙන්න මේ වගේ තැනක් ගන්නකට ගියා. එතකොට ඒගොල්ලෝ මෙන්න මේ වගේ ඒගොල්ලන්ගේ යාඥාවක් කරා. එතකොට මට එතන සුව වුණා. දැන් බලන්නකෝ මට කටහඬ ඇවිල්ලා කියලා කියනකොට එතකොට කවුරුත් ඉන්නේ නැහැ මේ පාස්ටර්ලාව මරන්න. එතකොට ඉන්නේ නැහැ කවුරුත් අපිට ගහලා මේ වන්න ඉතරක් නැංග මාද්දම ආගමට හරවනවා කියලා කියන්නේ. මොකද ඒක එතුමා කියනවා මම හැමතැනටම ගියා මෙතන මට හරි ගියා එච්චරයි. මේ අපි කරලා තියන්නේ මොකද? තියන්නේ මොකද? කානිවල් එකක් වගේ අපි ඕවා වීඩියෝ කරගෙන අපිට එක කොරින්දි 14ක් තියෙන එකවත් මතක නැහැ. ඔය වික්ටරත්නායක මහත්තයා යාඥා කරනකොට ඒගොල්ලෝ අන්‍ය භාෂාවෙන් හිටන් කියන දානවා. ඒවා හිටන් වීඩියෝ කරලා මේ ප්‍රසිද්ධ අන්තර්ජාලයේ දානවා. එතකොට බෞද්ධතුමා කියනවා හලෝ සභාවේ කතා කරනකොට හරි ඔය පිට කට්ටිය එනකොට කතා කරන්න අන්‍ය භාෂාවෙන් කියලා. මෙතන එහෙම නෙවෙයි සභාව නෙවෙයි මේක අපි මුළු ලෝකෙටම වෙන්න අන්‍ය භාෂා දානවා. ඉතින් ඔය අපි කරගත්ත බයිබලයට පටහැනි නැටනේ. සුභාරංචි දේශනා කරන්න යනකොට අසුභාරංචි දේශනා කරලා ඒ අයගේ ආගම් ඒ අයගේ දේවුරු ඒ අයගේ දේවල් විවේචනය කරනවා.
ඒ ගම්වලට ගිහිල්ලා ගෙවල්වලට ගිහිල්ලා අහලා බලන මිනිස්සු ඉන්නවද මේව මොනවද බලන්න නැතුව බේර ගහගෙන කෑ ගහගෙන බයිබලයේ තියෙන පළියට අපි බෙරි හම්දීලා ක්‍රියා දෙක ගේන්න හදනවා ගම්වල තියෙන ගෙවල් ලස්සට ඊට පස්සේ අපි අන්‍ය භාෂා කතා කරලා මයික්වල කෑ ගහ මයික්වල සමහර අයගේ මේ වැඩසටහන් දානකොට අන්‍ය භාෂාවෙන් මයික්වල කෑ ගහනවා ඒක ඔක්කොම පටිගත කරලා වීඩියෝ වල දානවා පාස්ටර්ලා ඔයගලන්ට අද මොනවද වෙලා තියෙන්නේ මේ කරන පාස්ටර්ස්ට මම කියන්නේ මොනවද වෙලා තියෙන්නේ හා බයිබලයට මට හැදීව නෙවෙයිද ඔබ කරන්නේ එතකොට දැන් මම සුවේ විශ්වාස කරන්නේ නැද්ද මම සුවේ විශ්වාස කරනවා හැබැයි ඔව සම්දර්ශනය කිරීම තරහ බයිබලයට අනුව දෙවියන් වහන්සේ කියනවා යේසුස් වහන්සේ කියනවා මේක කාටවත් කියන්න බෑ යේසුස් වහන්සේ කියනවා මේක රහසිගතව තියාගන්න ප්‍රසිද්ධ කරන්න බෑ නාදු රෝගීන්ට සුවය කරපු දීපුවාම යේසුස් වහන්සේ කියනවා ගිහිල්ලා පූජකවරයාට පෙන්නලා තමුන් සුව වුණා කියලා ලස්සනට යාගමක වතාව කරලා සමාජගත වෙන්න හා බෙතෙස්දා වල අර කවුද බෙත්සයිදා වල මේ අන්දෙක්ව ගෙනහපුවාම යේසුස් වහන්සේ අන්දයාව බෙත්සයිදා වල ගිහින් ගෙනල්ල සුවය දීලා හිටන් කියනවා බෙත්සයිදා වලට යන්න බෑ පාඩුවේ ගෙදර බලන්න ගිහිල්ලා පාඩුවේ ජීවත් වෙන ඔන්න ඔය තමයි යේසුස් වහන්සේ උන්වහන්සේගේ ආදර්ශය නේද අපි ගන්න ඕනේ අපි මොනවද කරන්නේ යාඥා කරණේවත් වෙන්නනම ඊට පස්සේ ඒ ලැබිච්ච සුවය අපි ප්‍රසිද්ධ කරනවා ඊට පස්සේ සාක්ෂි කියන මුවාවෙන් පම්පෝරි ගන්නවා ඉතින් ඕව කරලා අපි තර්කත් කරනවා නැල්ලු ඕම කරනකොට ඒක සාක්ෂියලු එතකොට අනිත් අය බලලා අනිත් අයත් එතකොට දෙවියන් වහන්සේ ළඟට එයිලු දැන් ඒකද වෙලා තියෙන්නේ දැන් ඕක කරපුවාම දැන් මේ අර නිකන් කටහපාගෙන ඉන්න මනුස්සයෙක් කාට ඒ කේජු ධර්ම වගේ දැන් ඉතින් අපිව තියාගෙන ඉරනවා උඩ ඉඳන් යට වෙනකම් ඒ නිසා පාස්ටර් වරුනි ඔයගොල්ලෝ අපි පරිස්සම් වෙන්න ඕනේ ඔව් සුභාරංජ දේශනා කරන්න මට කැක්කම නැද්ද මේ 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 අයි මම ලංකාවේ ඉන්නේ මට පුළුවන් ඇමරිකාවේ ඉන්න මට පුළුවන් එංගලන්තේ ඉන්න මට පුළුවන් ලස්සනට හම්බ කර කර ඔය රටවල වල ඉලා ඉන්න මම මොනවද ලංකාවේ කරන්නේ මම බලන්න ගමක ඉන්නේ මං ඉන්නේ ඩොමිනේ මං ඉන්නේ කොළඹ නේ මම නුවරක් තමයි නේ ඉන්නේ කොළ නුවරින් කිලෝමීටර් 18කට මෙහා කන්දක්කුඩ බෙල්ලුත් ගම්මත ඉන්නේ වටේට බෞද්ධයෝ හින්දු අය ඉන්නේ ඇයි ගම්මාන වලින් පිරිච්ච රටක් මේ ලංකාවට සුභාරක්ෂ අවශ්‍යයි මේ ලංකාවට ආශිර්වාද අවශ්‍යයි දෙවියන් වහන්සේ අපිව තියලා තියෙන්නේ මේ ලංකාවට ආශිර්වාදයක් වෙන්න මේ ලංකාවට ගැළවි මේ ආශිර්වාදය උනේ මේ ලංකාවට යේසුස් වහන්සේගේ ආශිර්වාදය උනේ ඉතින් ඒ ආශිර්වාදය ලබා දීම කියන්නේ ඒක සුභ ආරංචියක් ඒ ආශිර්වාදය දෙනකොට අපි ඒ අයගේ දේවල් මේ මේ චෝදනා කරගෙන ඒ අයගේ දේවල් එලා දකිමින් අපි අනිත් ආධර්ම වලට බැනගෙන අනිත් දේවවරුන්ට බැනගෙන අපි එහෙම කරන්න ගියාම මේ මිනිසුන්ට ඒක තුවාල වෙනවානේ මම ඉස්සර හින්දු නිසා මං කියන්නේ මම හින්දු දෙවිවරුන්ව වැඳගෙන හිටපු කාලේ කවුරු හරි ඇවිල්ලා මට කියවන ඇයිසේ ඔබ යක්කුන්ට වඳින්න කියලා මං ඌට වෙන්නනවා යකා හැම ගානම මරනවා හේවනි දැඩි බලනකින් මං ආවේ ඉතින් අනිත් මිනිස්සුන්ට ඒක ඒක එහෙම හිතෙන්නේ නැද්ද ඉතින් කතෝලිකයාගේ ගෙදරට ගිහිල්ලා යේසුස් වහන්සේ ගැන නෙවෙයි කතා කරන්නේ මරියතුමි ගැන කතා කරනවා පාස්ටර්ස් මරියතුමි ගැන කතෝලිකයන් ළඟට ගිහිල්ලා කතා කරන්න අපිට මොනවද තියෙන අයිතිය කාගේ හරි ගෙවලකට ගිහිල්ලා ඒගොල්ලෝ පිළිමවලට හරි රූපවලට හරි නමස්කාර කරනවා කියන්නද ඒ ගැන කතා කරන්න ඒව විවේචනය කරන්න අපි කවුද ඔබගේ ඔබගේ අතහැරි වන්තෙක් මොකක් කරේක කරනවා නම් ඔබට අයිතිය තියෙනවා ඉන්න හේරෙක් හැටියට ගිහිල්ලා ඒක කතා කරන්න ඔබට අයිති නැති මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඒ මිනිස්සු කරන දේ වැරදි කියලා අපි කියලා ඊට පස්සේ ඒ මිනිස්සුන්ට ඒකට තරහ ගියාම පීඩා පීඩා කිතුණු විරෝධී ඒව බොරු කතා අපි අදගෙන නාගෙන ඉන්නේ දැන් ඒ නිසා දැන් කියපු මේ කාරණා ටික මතක තියාගන්න සුභාරංචිය දේශනා කරන්න ගිහින් අපි අසුභාරංචි දේශනා කරලා දැන් බැට ගාලා ඉන්නේ අපි ওই ධම්මස්සට ගිහිල්ලා කෑ කෝ ගහලා බිරිහන් දීලා
අපි නිකන් අපිව පෙන්වලා තියන්නේ අපි නිකන් කාර්නිවල් කාර්යෝ සර්කස් කාර්යෝ වගේ. එතකොට අපි අර විනය අර ලස්සන අර අර ඒව ඔක්කොම දැන් නැති කරගෙන ඉන්නේ. එතකොට ඒවට අපි වග කියන්න ඕනේ අපි නවත්තන්න ඕනේ. ඉතින් මම කිව්වනේ මම පෙන්තකොස්ත පාස්ට කෙනෙක් කියලා. ඒ නිසා මම දන්නවා සුභාරංචිය දේශනා කරන්න ඕනේ අපි. යේසුස් වහන්සේ අපි ලංකාවට ඕනේ. නමුත් යේසුස් වහන්සේව හඳුන්වා දෙන්න ඕනේ ආශිර්වාද කරන දෙවියන් වහන්සේ හැටියට. අනිත් මිනිස්සුන්ව එලා දකින අනිත් මිනිස්සුන්ව පාචල් කරන දෙවියන් වහන්සේ හැටියට නෙවෙයි. යේසුස් වහන්සේ එහෙම කවදාවත් කරේ නැහැ නේද? ඒ නිසා ඔය ආදර්ශය යේසුස් වහන්සේගෙන් සහ උන්වහන්සේගේ ගුණයෙන් අපි අරගෙන අපි පරිස්සමෙන් කටයුතු කරමු මින් ඉදිරියට. දැන් ඊළඟ එක තමයි හාස්කම්. දැන් මම පෙන්තකොස්ත පාස්ට කෙනෙක් හැටියට මම හාස්කම් විශ්වාස කරනවා. හැබැයි ඔය බයිබලෙට හරියන්නේ නැති බොරු හාස්කම් අද ප්‍රසිද්ධ වෙලා අද ලංකාවේ කිතුණු හාස්කම් වලටම නින්දාවක් වෙලා තියෙනවා. ටෙලිෆෝන් චාර්ජ් කරන එක ඒක හොර හාස්කමක්. රීලෝඩ් දාන එක හොර හාස්කමක්. මුදල් නෝට්ටු 100 නෝට්ටුව 1000 නෝට්ටු කරන එක හොර හාස්කමක්. බැංකු ගිණුමකට සල්ලි වැටෙන එක හොර හාස්කමක්. ඇයි එහෙම කියන්නේ මං? දැන් ඇහුවම කියනවා මේ ඇයි පේත්‍රස්ට යේසුස් වහන්සේ කිව්වේ මේ මාළුවගේ කට අරගෙන බලන්න ඒකේ විදිකාසියක් ඇති ඒකෙන් ගිහිල්ලා දේව මාලිගාවේ ඒ මේ පරිපණක් ගෙවන්න කියලා? කාසියක් කියලා කියද්දී විදිකාසියටම කියන වටිනාකමක් තියෙනවා. ඒකේ කායිසර්ගේ හිස තිබේවා, එලිසබත් මහරජිනගේ හිස තිබේවා. ඒ රිදී කාසියද කියලා වටිනාකමක් තියෙනවා. හැබැයි මුදල් නෝට්ටු කියලා කියනකොට ඒවායේ සීරියල් නම්බරයක් තියෙනවා. එතකොට ඔබගේ 100 නෝට්ටුව 1000 නෝට්ටුව වුණා කියන්නේ ඒ 1000 නෝට්ටුවට මහ බැංකුවෙන් දීපු සීරියල් නම්බරයක් තියෙනවා. එතකොට මේ සීරියල් නම්බරේ තියෙන ඒ 1000 නෝට්ටුව වෙන කොහෙදෝ තිබිලා තියෙන්නේ. කාගේ හරි පසුම්බියක, බැංකු ගිණුමක, ඔය හරි තිබෙකක් උසල ගෙනල්ල දෙවියන් වහන්සේ දාලා තියෙනවා. එතකොට එහෙම දෙවියන් වහන්සේ හොරරට කරන්නේ නැහැ. එහෙම නැතුව හාස් කමෙන් මවන ලද නෝට්ටුවක් නම් දෙවියන් වහන්සේ හාස් කමෙන් හොර නෝට්ටු මවන්න බෑ. ඒ සීරියල් නම්බරේ මහ බැංකුවෙන් නිර්දේශ කරන ඒ සීරියල් නම්බරේ දෙන්න ඕනේ. එතකොට ඒ එකම සීරියල් නම්බරයක් දෙතැනක තිබ්බනම් ඒක එකක් ව්‍යාජ නෝට්ටුවක්. දෙවියන් වහන්සේ ඒ වගේ මේ 111 කරන්නේ නැහැ. ඒක හොර හාස්කමක්. ඒ වගේ මේ රීලෝඩ් දාන ඒවා දැන් අපි කියමු රුපියල් 400ක රීලෝඩ් එකක් වැටුණා කියලා. ඒක ඒ ටෙලිෆෝන් කම්පැනිට ආයිති සල්ලි. ඩයල් හරි, ආටෙල් හරි, ලංකා බෙල් හරි, මොබිටෙල් හරි ඒගොල්ලන්ට යන්න ඕන සල්ලි. එතකොට කොහොමද රුපියල් 400ක රීලෝඩ් දාන්නේ දෙවියන් වහන්සේ? ඒ කම්පැනි වලට ඒ සල්ලි යනවද? ඒ වගේ හොර හාස්කම් දෙවියන් වහන්සේ කරන්නේ නැහැ. එතකොට ටෙලිෆෝන් චාර්ජ් කරනවා. දැන් බලන්න ටෙලිෆෝන් එකක් චාර්ජ් කරන්න බිත්තක් වෙන්න පුළුවන් ඕන විදුලි බලය. නමුත් ඒකත් ලංකා විදුලි බලය මණ්ඩලයට අයිති. අපි ඒගොල්ලන්ට ලයිට් බිල් ගෙවන්න ඕනේ. එතකොට ඕවා ව්‍යාජ හාස්කම්. එතකොට ඇත්ත හාස්කම් තියනවා. දැන් ලෝන්ගෙන් නැගිටවපු එකට වඩා මේ හාස්කම් ලොකුද නැහැ. එතකොට අපි යේසුස් වහන්සේට පුළුවන් නම් ලෝන්ගෙන් නැගිටවන්න රීලෝඩ් එක නිකන් මේ ඒක ටොයිස්. හැබැයි ඔක හාස්කම් නෙමෙයි, ඔක හොර දැට. මම දන්නේ මේ මේගොල්ලෝ කොහොමද ඒක කරන්නේ කියලා. ඒගොල්ලෝ සෙට් කරලා කාට හරි බොරුවට කියපන් රීලෝඩ් හම්බුණාද කියලා කිව්වද දන්නේ නැත්තම් ඔය නම්බර කණින්ම අරගෙන කාව හරි යවලා හොරෙන් ගානට මේ නම්බර වලට රීලෝඩ් විවිධ ප්‍රමාණ දැම්මලා දන්නේ. එහෙම නැත්තම් ඇත්තටම රීලෝඩ් වැටුණාද දන්නේ නැහැ. ඔය ඇත්තටම රීලෝඩ් වැටලා තිබ්බනම් එහෙම වටවා තියෙන යකා. මොකද දෙවියන් වහන්සේ ඒ වගේ හොර වැඩ කරන්නේ නැහැ. ටෙලිෆෝන් චාර්ජ් කරනවල දෙවියන් වහන්සේ එහෙම නැහැ. චාර්ජ් එක බහින්න නැතුව තියෙන්න ඕනේ. ආය කවදාවත් ඔය චාර්ජ් වෙච්ච ෆෝන් එකේ චාර්ජ් එක අඩු වෙන්නේ නැහැ. එහෙමනම් හරි කියන්න පුළුවන් මේ මාර වැඩක් වුණා නේ ෆෝන් එක චාර්ජ් වුණා. බහින්නේව නැහැ නේ හලෝ කියලා. මොනවද මේ කරන්නේ? බොරු හාස්කන්නේ අලෝ පෙන්නන්නේ. දැන් මේක කරපු පාස්ටර්ලට ඕගොල්ලන්ට මම අභියෝගයක් දෙනවා. ඔය මම ප්‍රසිද්ධ වෙන්න කියන්නේ ඇවිල්ලා මාව හම්බෙන්න ඈ
මහමෙන් නෑ ඔබලා මහමෙන් ඕගොල්ලෝ ඇවිල්ලා මාව හම්බෙලා අහන්න සුරේෂ් මම උප්පු කරන්නම් කියලා ඔබ මට උප්පු කරලා පෙන්නුවත් ඒක හොරහාසනක් ඒකයි මගේ ෆෝන් එක ඔබ චාර්ජ් කරලා පෙන්නුවත් ඒක චාර්ජ් වුණත් ඒක හොරහාසනක් මගේ අතේ තියෙන රුපියල් 100 කලයක් ඔබ 1000 කලයක් හැටියට මාරු කරලා පෙන්නුවත් ඒක හොරහාසනක් ඔය මේ අපි හවස්කම් දාන්න ඇති රටකට ඉන්නේ රතන හාමුදුරුවෝ එක සාකච්ඡාවකදී කියනවා ඒ භික්ෂුන් වහන්සේ කියනවා මේ ඔය තියනවා මේ මිනිස්සු තුල තියනවා මේ හීලින් පවර් එක ඒ සුව කිරීමේ බලය සහිතව ඉපදින අය ඉන්නවා ඒ වගේ ක්‍රිස්තියානි එකෙත් ඔය හීලර්ස්ලා ඉන්නවා කියලා රතන හාමුදුරුවෝ කියන තව ලස්සන එකක් කියනවා ඒ හීලර්ස්ලා ඒගොල්ලෝ ඒක කරලා ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියලා කියනවා ඒ නිසා දැන් මම එංගලන්තේ ඉන්නකොට ලෝකේ ස්තරම්ම ගානේ විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් ගවේෂණයක් කරා සායි බබා ගැන. ඒ කියන්නේ ශිර්දි සායි බබා ගැන නෙවෙයි සත්‍ය සායි බබා ගැන. භගවාන් ශ්‍රී සත්‍ය සායි බබා ගැන මම ගවේෂණයක් කරා. මොකද්ද? ඔහුගේ ජීවිතය, ඔහුගේ යන්වීම, ඔහුගේ මූලධර්ම, ඔහුගේ හස්කම්. එතකොට මම ඉදිරිපත් කරා බ්‍රසීලයේ දකුණු ඇමරිකාවේ බ්‍රසීලයේ හිටිය අරිගෝ කියන වෛද්‍යවරේ එතුමාට තිබ්බ ශිල්පයක් කිසිම යන්ත්‍ර උපකරණයක් රහිතව ශල්‍ය කර්ම කිරීම. එතකොට ඒක ඉගෙනගෙන ශ්‍රී සත්‍ය සායි බබාත් ඒක කරා. ඒ වගේ තව ගොඩක් හාස්කම් එතුමා කරා. ඉතින් ડોක්ටර් කෝහුර් උකට විරුද්ධව ගොඩක් අභියෝග එල්ල කරපු කතන්දර එහෙම අපි දන්නවා ඒ කාලේ. ඉතින් සමහර හොර වැඩක් තිබ්බා. හැබැයි හාස්කම් නැතුවනේ හාස්කම් තිබ්බා. ඊට පස්සේ දැන් බෞද්ධයින් ගත්තා නම් බෞද්ධයින් හාස්කම් දැකලා නැද්ද? අද ගම්වල හාස්කම් කරන කට්ටිය නැද්ද? ඉන්නවා. Hindu අය හාස්කම් දැකලා නැද්ද? එතකොට මේ ප්‍රභූපද ස්වාමි භක්තිවේදාන්ත ස්වාමි ප්‍රභූපද හැට ගණන් වල හාස්කම් කරේ නැද්ද? එතකොට එතුමා කරපු හාස්කම් වලට ඇංගලන්තේ බීටල්ස් කියන කණ්ඩායම ආකර්ෂණය වුණේ නැද්ද? ඒගොල්ලෝ හරි ක්‍රිෂ්ණ හල්ලෙලුවා දෙක එකට අමුණලා ප්‍රසිද්ධ කරේ නැද්ද? එතකොට ඉන්දියාවෙන් ඇමරිකාවට ගිහිල්ලා හාස්කම් කරපු රජනේෂ් කියන ඒ මේ පඬිවරයා ආකර්ෂණය කරලා තිබ්බේ නැද්ද මිනිස්සුන්ට හාස්කම් තුලින් රෝල්ස් රොයිස් 99ක් තිබ්බලු යට රෝල්ස් රොයිස් කාර් විතර. එතකොට මුස්ලිම් අය අතර හාස්කම් නැද්ද? එතකොට මේ මේ නෝර පැත්තේ ඉන්න කට්ටිය ගම්පල පැත්තේ ඉන්න කට්ටිය දන්නවා කහට පිටිය පල්ලියේ මොන තරම් මේ හාස්කම් මුස්ලිම් අය තුල තිබ්බද කියලා. එතකොට අපි ඉස්සර Hindu කාලේ සුදුහුම්පල හිටියා අගෝරිස්මාමා කියලා එක්කෙනෙක්. අපේ ගෙවල් වල මොකක් හරි බඩු හොරකම් කරගත්තා නම් අගෝරිස් අයියා තමයි එන්න කියන්නේ. ඉතින් ලොකු අය කියනවා අගෝරිස් අයියා කියලා මම කියනවා අගෝරිස්මාමා කියලා. ඇවිල්ලා මිනිස්සුන්ව වටේ ඉඳවලා පොල් ගෙඩියක් තියලා ඒ පොල් ගෙඩිය උඩ ඉඳගත්තාම පොල් ගෙඩිය කැරකි කැරකි ගිහිල්ලා හොරා ගාව නවතිනවා. ආයේ නිකන් අකුරටම මේ හොරා මාට්ටු වෙනවා. ඉතින් ඔය හාස්කම් ලංකාවේ නැද්ද? ඉතින් ක්‍රිස්තියානි අය අපි විතරද හාස්කම් තියන්නේ නැද ලෝකේ මොන මොන හාස්කම් නැද්ද දකුණු ඇමරිකාවට ගියාද උතුරු ඇමරිකාවට ගියාද ඔය ඉන්න ඔය නේටිව් ඇමරිකන්ස් කියලා කියන්නේ රතු ඉන්දියානුවන් ඒ අයගේ අපාචි නාවහෝ සූලු සූනි පොබල ඔය මිනිස්සු අතර ඔය මිනිසින් මෑන් කියලා ඉන්නවා හාස්කම් තියනවා නවසීනාන්තයට ගියොත් අමාවුරි මිනිස්සු අතර හාස්කම් තියනවා ඔස්ට්‍රේලියාවට ගියොත් ඔය බර්ගින්ස් අතර හාස්කම් තියෙනවා ලංකාවේ වැඩි ජනතාව අතර හාස්කම් තියෙනවා ධර්මානවලට ගියා නම් බෞද්ධයින් අතර Hindu අය අතර මුස්ලිම් අය අතර හාස්කම් තියෙනවා ඉතින් හාස්කම් ඕන තරම් තියෙනවා එක එක ක්‍රමවේද තියෙනවා හාස්කම් කරන්න මෝහණය තුලින් මෙස්මරිසම් තුලින් බොහෝ දේවල් කරන්න පුළුවන් දැන් ක්‍රිස්තියානිය දැහැන්න තුල දෙවියන් වහන්සේ විසින් කරන හාස්කම් තියෙනවා प्रसिद्ध कर අපි ඔය වීඩියෝ කරගෙන ප්‍රදර්ශනය කරගෙන නිකන් අපි තුල විතරයි හාස්කම් තියෙන්නේ වගේ පෙන්නගෙන අපි ආගමට හරවනවා කියන එකනේ දැන් ඒගොල්ලෝ කියන්නේ.
ඉතින් ඒ නිසා අපේ මෝඩ වැඩ ගැන අපි පොඩ්ඩක් පරිස්සම් වෙමු. දැන් අපේ ලංකාවේ ඉන්නවා හොඳ හොඳ ජේෂ්ඨ දේවදාසී. තාමත් අවුරුදු 40 50 ඊටත් වඩා කාලයක් සේවය කරන සමහර අය ඉන්නවා. මට නිකන් එයාගේ නම කියන්න ආසයි. නමුත් මට එයාගේ අවසරේ නැති නිසා මම එයාගේ නම් පාවිච්චි කරන්නේ නැහැ. ඒ අය මාව දන්නේ නැහැ. මම කාටවත් බටක් දාන්න කතා කරන්න ඕනේ නැහැ. ඒ අය මාව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒගොල්ලෝ ගැන කියලා මට කිසිම වාසියක් නැහැ. ඒ අය ලස්සනට සේවය කරගෙන යනවා. ඉතින් ඒ අය මේ වගේ ප්‍රසිද්ධ මේ මාධ්‍යවල නැහැ. එතකොට මේ මෑතකදී ඉන්දික තොටවත්ත කියන මහත්මේ මගේ නම මාධ්‍යයක ප්‍රකාශ කරලා තිබෙනවා. මේ මෙන්න මෙහෙම පෙන්තකොස්ත කට්ටිය කොම නිකන් මෝඩයි. හැබැයි ඒ මෝඩ පෙන්තකොස්තයන් අතරේ ඉන්නවලු ඔය ගලහ පැත්තේ මම කාමෙල් කියන දේවධර්ම ශාස්ත්‍රාලයක විදුහල්පතිවරේ සුරේෂ් රාමචන්ද්‍රන් කියලා එයා මහාචාර්යතුමෙක්ලු. එයාට PhD තියෙනවලු. එයා උගතෙක්ලු කියලා. ඕක මට ගෙනල්ලා පෙන්නපාව මට හිනා ගියා. මම පාස්ටර් තුෂාරට කිව්වා, පාස්ටර් තුෂාර එන්න අපි පාස්ටර්ගෙන් අහමු වැඩසටහනක් කරමු. ඒ කිව්වා මගෙන් අහන්න පාස්ටර් සුරේෂ් රා විතරද මේ පෙන්තකොස්ත අතර උගතෙක්කුට ඉන්නේ ඔහොම සමහරු කියනවා කියලා. ඒ ප්‍රශ්නයට උත්තර දෙනකොට මම කිව්වා මට වඩා ඉගෙන ගත්ත, මට වඩා පරිණත වෙච්ච, මට වඩා බුද්ධිමත් බෝධේවදාසීන් ඉන්නවා ලංකාවේ. ඒ ඒ අය ප්‍රසිද්ධ නැහැ. ඇයි ප්‍රසිද්ධ නැත්තේ? ඒ අය ප්‍රසිද්ධයි. ඒ එක්තරා විදිහකට. නමුත් මේ මාධ්‍ය හරහා, YouTube එක හරහා ඒගොල්ලෝ ප්‍රසිද්ධ නැහැ. මොකද ඒගොල්ලෝ මේකට ආවේ නැහැ. දැන් මේ සේවය දෙවනස මට දීලා තියෙන වචනේ උගන්වන්නේ ඒක YouTube එක හරහා. ඒ නිසා මං ඉන්නවා. ඉතින් ඒ නිසා මං පොඩ්ඩක් ප්‍රසිද්ධයි. පොඩ්ඩක් ඇඩිය ප්‍රසිද්ධ නැහැ. චුට්ටක් ප්‍රසිද්ධයි. ඉතින් ඒ නිසා තමයි ඔය ඉන්දික තොටවත්ත මහත්තයා ඔහොම කිව්වේ කියන එක මම කිව්වා. දැනුත් මම කියන්න ඉන්නේ පාස්ටර්ස්ලා මේ අපේ ලංකාවේ තාම ඉන්නවා හොඳ පාස්ටර්ලා. මගේ දේ අපි හිතන්නවත් බැරි දේවල් කරපු මේ වීරයන් ඉන්නවා. කිතුණු වීරයන් අද ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ අයගේ ආදර්ශය මොකද්ද? ඒ අය මේ වගේ ප්‍රසිද්ධිය ඇවිල්ලා දකල දඟල ඉන්නේ. ඒ අය ආඥා කරනවා වීඩියෝ කරලා දාගන්නේ. ඒ අය ආඥා කළ යක්ක දුරු කරන ඒවා වීඩියෝ කරන්න කියලා ඒවා Facebook වල දාගෙන දැක්කද කියලා පින්නන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තනතුරු පාවිච්චි කරගෙන ඒගොල්ලෝ දක්වන්නේ නැහැ. එතකොට ඒ අයගේ එක්කෙනෙක් දෙන්නේ මේ වගේ YouTube එකට එහෙම එනවා තමයි. ආවා වචනේ දේශනා කරා ගියා. හරි ලස්සනයි. ආන්ින්නත් ආසයි. ඉතින් ඒ ආදර්ශය පොඩ්ඩක් ගමුකෝ පාස්ටර් කියලා. මොකටද නිකන් ඔයගොල්ලෝ මේ ලෙඩුන්ට යාඥා කරන ඒවා වීඩියෝ කරන්නේ, යක්කු දුරු කරන ඒවා වීඩියෝ කරන්නේ, මිනිස්සු වැටි වැටි ඉන්නේ ඒවා වීඩියෝ කරන්නේ, ඊට පස්සේ ඒවා දාලා අයියෝ කොච්චර කැතද. ඒ නිසා අපි ආදර්ශයක් ගමු මේ ඒ වගේ පරිණත දේවදාසීන්ගේ. ඉතින් අපිම තමයි අපිව මේ වගේ සරදමකට ලක් කරගෙන ඒ වගේ හොඳ පාස්ටර්ලට එක්ක දැන් අපි මේ අපහාසය උදා කර දීලා තිබෙනවා. ඒ නිසා අපි ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. හොඳයි, මගේ කතාව මම අවසන් කරන්නයි යන්නේ. එතකොට මේ අවස්ථාවේ මම එක දෙයක් කියන්න ඕනේ ඔබට. සුභාරංචිය දේශනා කරනකොට අසුභාරංචිය දේශනා කරන්න එපා. වෙන ආගම් ගැන කතා කරන්න එපා. වෙන දෙවිවරු දේවතාවන් ගැන කතා කරන්න එපා. රූප ගැන කතා කරන්න එපා. ඔබ සුභාරංචිය කියන සුභාරංචිය කියලා යන්න. ඒ වගේම පාස්ටර්ලා ඔබට දීමන ඇති, ඔබට අනාගත වාක්‍ය කියන්න පුළුවන් ඇති, සුව කිරීම ප්‍රාතිහාර දෙවියන් අසෝභහරා කරන ඇති. ඒවා කරනකොට ඔවා වීඩියෝ කරලා ඔවා මුහුණු පොතටයි YouTube එකටයි දාලා ප්‍රදර්ශනය කරලා ප්‍රසිද්ධ කරන්න එපා. අනික ඔබ මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න එපා. මාධ්‍යය ඉන්න සල්ලි ඉල්ලන්න එපා. හිඳා කන්න එපා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. දෙවියන් වහන්සේනේ සේවය දෙන්නේ. ඒ වගේ විනිවිදව ජීවත් වෙන්න ඔබ නායකත්වයක් තුළ ඉන්න ගමන් දෙන්න
ඒ ඔබට දෙවියන් වහන්සේ දීපු සේවය ලස්සනට කරගෙන යන්න තනතුරු පස්සේ දුවන්න එපා. දැන් මම ඔබගේ සහෝදරයෙක්. ඔබ මට වඩා වැඩිමල් නම් මම මල්ලි. මට වඩා ඔබ බාලයි නම් මම ඔබට අයියා. ඔබට කැමතිද නැද්ද? ඒක තමයි ඇත්ත. මොකද ඔබගේ පියාණන් වහන්සේ තමයි මගේ පියාණන් වහන්සේ. ඔබව සෝදපු යේසුස් වහන්සේගේ ලේ තමයි මාවත් සෝදලා තියෙන්නේ. මමත් දේවදාසෙක්. ඔබත් දේවදාසෙක්. එතකොට මම දැන් කතා කරපු දේවල් මොකක් හරි බයිබලයට අනුව වැරදි නම් මට කියන්න. ප්‍රසිද්ධව කිව්වක් කමක් නැහැ. ඇවිල්ලා කිව්වක් කමක් නැහැ. බෙල්ලොඩරට ඇවිල්ලා මේ හොඳට බත් එහෙම කාලා තේම බීලා මට ගහලා ගියත් කමක් නැහැ. ඉතින් ඔබ සහෝදරයන මට ඇවිල්ලා ගහලා යන්න. හැබැයි බයිබලයට අනුව කියන්න මම මාව හදාගන්නවා. මට කැමති බයිබලයට අනුව මං කියලා යම් දෙයක් වැරදි කියලා ඔප්පු කරනවා නම් ආපහු මං ප්‍රසිද්ධ වෙවිලා සමාව ඉල්ලන්නත් කැමති, කියපු දේවල් ඉල්ලාස් කරගන්නත් කැමති, මම හරි ගස්ස ගන්න කැමති. හැබැයි ඔබ බයිබලයට අනුව පෙන්නන්න ඕනේ. එච්චරයි. අයිසේ සුරේෂ් තමයි මේ කියපු ඒවා බයිබලයට අනුව විරුද්ධයි කියලා බයිබලයෙන් මට පෙන්නන්න. එතකොට මම ඒකට හරියන්න වැඩි කරන්න. දැන් බලන්න පේත්‍රුස්ට පස්සේ තමයි පාවුල් ආවේ. පේත්‍රුස් කියන්නේ යේසුස් වහන්සේගේ ගෝලෙක්. පාවුල්තුමා වශයෙන් යේසුස් වහන්සේව හම්බෙලා දර්ශනයකින් දැකලා ගැලේමල වදාවේ. හැබැයි පේත්‍රුස්තුමා යම් වැරැද්දක් කරනකොට අර චර්මච්ඡේදනයේ පිළිබඳව පාවුල්තුමා පේත්‍රුස්තුමාට ගිප්පරවටු කරා. එතකොට පේත්‍රුස්තුමා පාත් දැම්මේ නැහැ. තමුසේ කවුදෝයි මට කියන්න මම යේසුස් වහන්සේගේ ගෝලෙක් දන්නවද? එහෙම කිව්වේ නැහැ. මම කේසා හරිද? එහෙම කිව්වේ නැහැ. ඒ වගේ පාවුතුමා බාර්නබස් එක පොඩි ප්‍රශ්නයක් ඇති කරගත්තා මතකද? පාවුතුමා කියන්නේ නිකන් SMS කෙනෙක් නෙමෙයි නේ. ගමාලියල් ගාව ඉගෙන ගත්ත කෙනෙක්, තොට ඉගෙන ගත්ත කෙනෙක්, සංහිඳියන් කවුන්සිල් එකේ මේ සමාජික කැටි හිටපු කෙනෙක්. කොහොම හරි එතුමා සේවයට ආවෙන් පස්සේ අරාබියාවට ගිහින් අවුරුදු 3ක් පුහුණු වෙලා ගත්තා. ඊට පස්සේ ඇවිල්ලා ඔහුගේ නිවසින් දැක්කේ තමයි බාර්නබස්තුමා ඇවිල්ලා පාවුතුමාව සේවයට ගෙනිච්චේ. අර අපි පාවුතුමාගේ පළවෙනි මිෂනාරි ගමන කියලා කියන්නේ ඇත්තට ඒක බාර්නබස්තුමාගේ මිෂනාරි ගමන. ඒකට පාවුතුමා එකතු වෙලා ගියා. ඊට පස්සේ දෙවෙනි මිෂනාරි ගමන පාවුතුමා යෝජනා කරනකොට බාර්නබස් කියනවා මගේ අක්කගේ පුතාව එක්ක යන්න ඕනේ කියලා. කවුද? අර යොහන් මාකෝස් කෙනෙක් කියලා. එයා තමයි ජෝන් මාක්, යොහන් මාක්. එයා පළවෙනි ගමනේ ගිහිල්ලා මැද හරියට එයා දාලා ගිහින් තිබ්බා. ඒතර පාවුතුමා කියනවා බාර්නබස්ට ඒගොල්ලෝ එනවා නම් මම එන්නේ නැහැ. බාර්නබස් කියනවා නෑ ඒගොල්ලෝ එක්කගෙන යන්න ඕනේ කියලා. ඒතර පාවුතුමා කියනවා එහෙනම් හරි. එයා එක්කගෙන යන්න. මම රයවට එයායි කිසිම සම්බන්ධයක් නැහැ කියලා ඒගොල්ලෝ වෙන් වෙනවා. ඉතින් බයිබලේ මේ වගේ ඒවා අපි දකිනවා. එතකොට ඔබ මට වඩා වැඩිමහල් වෙන්න පුළුවන්, ඔබ බාල වෙන්න පුළුවන්, මට පස්සේ සේවයට ආපු කෙනෙක් වෙන්න පුළුවන්, මට කලින් ආපු කෙනෙක් වෙන්න පුළුවන්. මට ඇවිල්ලා කියන්න, හලෝ සුරේෂ්, තමුසේ කියපු අර කතාව නම් වැරදි කියලා කියන්න. කවුලක් නැහැ. බයිබලේ නනුව කියන්න. එතකොට මම ඒකට මාව හරි ගස්ස ගන්නම්, ඉල්ලාස් කර ගන්නම්. බයිබලේට අනුව නැතුව ඔයගොල්ලෝ මොනවා කරත් මම පිළිගන්න යන්නේ නැහැ. ඒ නිසා අපි ක්‍රිස්තියානි පාස්තරල හැදියට අපි එකිනෙකාට අපි අනුශාසනා අවවාද දැනුමුතුකම් දෙන්න අවශ්‍යයි. දැන් ඕගොල්ලන්ට දැනුමුතුකම් කරන්න මම ලොක්කෙක් නෙවෙයි. හැබැයි වචනයෙන් මම කියන්නේ අරහස්කම් ගැන එහෙම කියනකොට සමහර වෙලාවට ඕගොල්ලන්ට නිකන් මාව පෙදිකපන්න ඕනේ වගේ හිතනවා ඇති. අර රීලෝඩ් කරණේමයි චාර්ජ් කරණේමයි ඒවයි ගැන කියනකොට මම කියන්නේ ඔය බයිබලයට අදාළ නැහැ. ඉතින් බයිබලේ ඔය වගේ හාස්කම් නැද නැහැ. ඒ වගේ ජරා හාස්කම් නැහැ. ඔය හාස්කම් නේ ඔය හොර වැඩ. බයිබලේ තියෙන හොඳ හොඳ හාස්කම්. යේසුස් වහන්සේ වතුර ඇවිද්දා. වතුර උඩ යේසුස් වහන්සේ රොටි පහයි මාළු දෙකයි තියාගෙන දහස් ගණන් මිනිස්සුන්ට කන්න දුන පිරිමෑයි විතරක් 5000ක් හිටියලු. එතකොට මලවුන්ගේ මිනිස්සුන්ව නැගිට්ටෙව්වා. යේසුස් වහන්සේත් මලවුන්ගෙන් නැගිට්ටා. මගේ දෙවියනේ බයිබලේ හාස්කම් පිළිලා තියෙනවා. මේ දෙවියන් වහන්සේ අතත් හාස්කම් කරනවා. ඒ සේරම ඇත්ත. නමුත් ඔය බොරු හාස්කම් කරලා බොරුවට මේ මිනිස්සු මරවට්ටගෙන මේ දඟලන්න එපා. ඒ නිසා මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ පාස්ටර්ලගෙන් ප්‍රවේශමෙන් වැඩ කරන්න නායකත්වයක් යටතේ ඉන්න වගකිය යුතු
ගණන් දිය යුතු නායකත්වයකට යටත් වෙලා ඉන්න. අනිත් දේව හොඳ හොඳ දේව දාසයන්ගේ ආදර්ශය පිළිපදින්න. නිකන් තනතුරු පස්සේ දුවන්න එපා. ඔය එක එක රටවල් වල ඉන්න අයව ගෙනල්ලා නායකයව කරගන්න එපා. අපේ අපේ ලංකාව තුල ඉන්නවා අපිට හොඳ නායකත්වය දෙන්න පුළුවන් උදවිය. ඒ අයගේ නායකත්වය යටතේ වු මටත් නායකත්වයක් තියෙනවා. ලංකා සුවරිය සභාව සංසදයේ සමාජිකයෙක් මම මට නායකයෙක් ඉන්නවා. ඒ අයට මම ගණන් දෙනවා. හැම අවුරුද්දෙම අපේ ගණන් සියල්ල හරියලාකාරව මේ වෙයි මගේ පිටිපස්සම පේන්නේ ඔක අපේ මේ ජනකාධිකාරීතුමියගේ කාර්යාලය. හැම සතේකටම අපි ගණන් තියා ගන්නවා. ඒවා ඔඩිට් කරනවා. ඒවා ඉදිරිපත් කරනවා. රජයට රජය අපි රවට්ටන්නේ නැහැ. රජයට දන්නවා අපේ වත්කම් මොනවද කොහෙන්ද සල්ලි එන්නේ. පිටරට සල්ලි ගන්නෑ මම. ඔය සමහරව හිතාගෙන ඉන්නවා වගේ. මම විශ්වාසකාරයෙක් නෙවෙයි මම දේව සේවය කරන්නේ කියන්නේ. හා මිනිස්සු අපිට ගෙනල්ලා කැම දෙනවා. මිනිස්සු හාල් දෙනවා. මිනිස්සු අපිට සම්මාදම් දෙනවා. කියන්නේ දෙවියන් වහන්සේ පුදුම විදියට අපිව නඩත්තු කරන්නේ. ඉතින් අපි ඔය ගම් අස්සට ගිහිල්ලා මිනිස්සුන්ව රවට්ටගෙන මේ මේ මිනිස්සුන්ව ආගමකට හරවගෙන නෙවෙයි ඉන්නේ. ඒක දෙවියන් වහන්සේ කවදාවත් කිව්වේ නෑ. ඒ නිසා නායකත්වයට යටත් වෙන්න. ගණන් දෙන්න. පුහුණුව ලබා ගන්න. තනතුරු පස්සේ පන්නන්න එපා. ලස්සනට අපි සේවය කරමු. මිත්‍රවරුනේ, සහෝදරවරුනේ, පාස්ටර්වරුනේ. මේ ලංකාවට අපි හරි විදිහට ආදරය කරමු. මේක අපේ මව්බිම. ඉතින් යේසුස් වහන්සේ කියන්නේ ලොකු ආශිර්වාදයක්. ඒ ආශිර්වාද අපි අපේ ලංකාවට ලබා දෙමුකෝ. අපේ මිනිස්සුන්ට, අපේ බෞද්ධ සහෝදරයන්ට, අපේ හින්දු සහෝදරයන්ට, අපේ මුස්ලිම් සහෝදරයන්ට, අපේ කතෝලික සහෝදරයන්ට අපි ඇනයක් වෙන්නේ නැතුව අපි ඒවලට ආශිර්වාදයක් වෙමුකෝ. අපි ගමකට යනකොට හා පාස්ට කෙනෙක් එනවා කියලා ලස්සට අපිව පිළිගන්න පුළුවන් විදිහේ හැසිරීමක් අපි දක්වමුකෝ. දැන් අපි යනකොට අන්තවාදී නේනවා කියලා නේ ඒගොල්ලෝ හිතන්නේ. දැන් අපි එනකොට ගහලා පන්නන්නනේ ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා ලස්සනට අපේ සේවය බයිබලානුකූලව කරමු. පොඩකින්ද එහෙම බයිබල අනුකූලව කරනකොට පීඩාව නම් පීඩා විඳිමු. මැරෙමු. හයි මැරෙන්න බයද? මැරුණා නම් කෙලින්ම ගියා දෙවියන් වහන්සේ ළඟට වැඩි ඉවරයි. කවදා හරි මැරෙන්න යන්නේ නැමෙ. ඉතින් අපි අපිව මැරුණා නම් කොච්චර ෂෝක්ද? ස්ටේෆන් ළඟේ ලයිස්තුවට, පොලිගාප් ළඟේ ලයිස්තුවට, ජස්ටින් මාටර් ළඟේ ලයිස්තුවට, පාවල් උතුමා පාවුතුමාගේ බෙල්ල තමයි මැරුණා. මගේ දෙය නේගොල්ලන්ගේ ලයිස්තුවට අපි අපි එක්වෙමු. ලොකු දෙයක් ඒක. බයිබල කියලා කියනවා. මේ ශරීරය මරන්න පුළුවන් එච්චරනේ උපරිම කරන්න පුළුවන් කාට හරි. අපි හරි විදියට වචනයට අනුව ජීවත් වෙලා අවංක දේවදාසීන් හැටියට හිටියනම් මැරුණා මොකෝ හලෝ. ඔන්න මම ඉවර කරනවා. ඇත්තටම ඉවර කරනවා දැන්. මට ඕනේ මොනවද දන්නවද? ඔබට ඕනේ එක වෙන්න ඕනේ. අපි අපේ ගමන ඉවර කරලා උන්වහන්සේ ගාවට යනකොට උන්වහන්සේ කියන්න ඕනේ හොඳයි මාගේ අවංක සහ යහපත් දේවදාසයා කියලා. Well done my good and faithful servant. මතේ විසිපා. ඒක කියන්න ඕනේ. හොඳයි ජෙනරාල් තුමනි, හොඳයි ප්‍රොපේත තුමනි, හොඳයි මේ අනාගත වත්තුතුමනි, හොඳයි බිෂොප් තුමනි. එහෙම එකක් නැහැ. හොඳයි හොඳයි අවංකයි ඔබ මාගේ දාසයා සේවකයා කියලා කියන්න ඕනේ. එහෙනම් පාස් කරලා මම ඔබෙන් සමු ගන්න. මම සුරේෂ් රාමචන්ද්‍ර ඉන්නේ බෙල්වුඩ් නුවර කිට්ටුව. මගේ දුරකථන අංකය YouTube වල හැමතැනම තියෙනවා. ඉතින් මට කෝල් කරලා හරි ඇවිල්ලා හරි බනින්න ඕන නම් ඔබට මම ආරාධනා කරනවා ඉල එක කරන්න කියලා. සහෝදරයෙක් හැටියට මම කියන එක වචනය අනුකූලව හරි කියලා ඔබ හිතනවා නම් අපි එකතු වෙලා මේ ලංකාව තුළ ලස්සන පාස්ටර්ලා හැටියට සේවය කරමු. යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද.